හරිද පුතාලා දූලා හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම සුබ සන්ධ්‍යාවක් පුතාලා අපි සාකච්ඡා පටන් ගමු කැමරා සොන් කරන්න මේ කැමරාව තා ටිකක් චාර්ජ් වෙන්න ඕන හරි නේද චුට්ටක් ඉන්න ඒකට විනාඩි 30ක් විතර වගේයි අපි එතකන් නිකන් ඉන්න බෑ අපි වැඩ කරමු විනාඩි 30කින් පස්සේ මම කැමරා ඔන් කරලා පුතාලගේ ඉස්සරහට සජීවව එනවා හරි එතකන් අපි සාකච්ඡා පටන් ගමු පුතාල කැමරා සොන් කරන්න හරි පුතාල කැමරා සොන් කරන්න හරි එහෙනම් පද්ධති හතරම දරුවන්ට සුබ සන්ධ්‍යාවක් හරි මට පේනවා අපේ දරුවෝ කවුද විනුල් ලැබුව කැමරා ඔන් කරලා ඉන්නව පේනවා කො සමනිලිලා සඳිතිලා කො සෙනුල්ලා ෂෙනුල් අසඳි කො නිසිඳු සකිඳු කො අනිත් පද්ධති සමහර පද්ධති පේන්නේ නැහැ පුතාලට ෂෙයා කරාට හරි හරි හැමෝම හරි කවුරුත් නැගිටින්නකෝ එක සැරේට ආයිබෝන් කියලා අපි වැඩේ පටන් ගමු මට පුතාලව පේනවා හැමෝටම මගේ කැමරා ඔන් කරන්න තාම ඔන් කරලා නැහැ තව ටිකක් චාර්ජ් වෙනකන් ඉඳලා ඔන් කරන්න ඕනේ නැත්නම් අපිට බැටරි ලෝ වුණොත් දිගට කැමරාව යන්න බැරි වෙනවා හරි එහෙනම් පුතාල දුල හැමෝටම සුබ සන්ධ්‍යාවක් එක සැරේට ආයිබෝන් කියමු 1 2 3 හරි ආයිබෝන් පුතේ හරි වාඩි වෙන්න හරි පුතාලට විශේෂයෙන්ම කියන්න කාරණා කීපයක් තියෙනවා ආරයිට් හැපි ටීචර්స్ డే කියලා කියන හරි තැන්කියු පුතා හොඳට ඉගෙන ගන්න ඕන හොඳ ડોක්ටර්ස්ලා වෙන්න හොඳ ඉංජිනේර්ස්ලා වෙන්න හොඳ සයන්ටිස්ට්ලා වෙන්න හොඳ විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු වෙන්න එහෙම හොඳ තැන් වලට යන්න අපේ දරුවෝ ඉගෙන ගන්න හොඳට හරි නේද හරි හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා එතකොට දැන් අලුත් දරුවෝ කවුවත් නැහැ නේ පරණ දරුවෝ ඉන්නේ නැත්තම් බලයි සර් ඔන්ලයින් ක්ලාස් එක මෙහෙමද කරන්න කියලා මගේ මූණ සර්ගේ මූණ පේන්නේ නැද්ද කියලා නෑ කැමරා ඔන් කරාය විනාඩි 30කින් විතර එතකොට පේනවා පුතා මේ ඉස්සරලාම කියන්න ඕන මෙතන ඇත්තෙම හිතන්නේ දකුණු පළාතේ දරුවන් නැති වෙනත් පිට පළාත වල දරුවන් ඇති මතන බස්නාහිර පළාත වෙස්ටර්න් ප්‍රොවින්ස් වල මම හිතන වාරි විභාගය කල් ගිහිල්ලා තියෙනවා ඔක්තෝබර් මාසේ 16 දක්වා දකුණු පළාත් වාරි විභාගය දින නියමයක් නැතුව කල් ගිහිල්ලා තියෙනවා තාම ඒ කියන්නේ දැන් 12 12 දිදන් විභාගෙ පැවැත්වෙන නියමිත කළා තිබුණා නමුත් ඒක විවාරි විභාග කල් ගිහිල්ලා තියෙන්නේ දිනයක් නැහැ තවම එතකොට පුතාල දන්නෝ ඉස්කෝල දැන් පහුගිය බ්‍රහස්පතින්ද සිකුරාද දෙකේම නිවාඩුයි සමුදා ගහරුවාදත් නිවාඩුයි මාතර නගරයේ ආශ්‍රිත වින දරුවෝ දන්නවා මේ ගම් වතුර තත්ත්වයේ ආයහපත් කාලගුණය ඒක නිසා ආයමත් පාසල පටන් ගන්න දිනය කියයි සමහරක් බදාද වෙන්න පුළුවන් තව ඉස්සරහට යන්න පුළුවන් හරි ඒක නිසා මේ ගෙදරට වෙලා වැඩ කරන්න ඕන මම පුතාලට වැඩ කරන්න කියලා ඔය ටෙලිග්‍රෑම් සෝරි ටෙලිග්‍රෑම් චැනල් එකට දාලා දුන්නා දැක්කත් දන්නේ නැහැ පුතාල එක ටෙලිග්‍රෑම් චැනල් එකේ කෝ බලන් ඉන්න අය ටෙලිග්‍රෑම් චැනල් එකේ ඉන්න අය ටෙලිග්‍රෑම් චැනල් එකට දාලා තිබුණා දැක්කද 7 වෙනි පාඩමේ චුම්බක පාඩමේ අංග සම්පූර්ණ රෙකෝඩින් සහ නෝට් එක දාලා තිබුණා දැක්කද ඕනම යාළුවෙකුට මොකද හේතුව අසරණ වෙච්ච යාළුවෝ ඉන්නවා සමහර යාළුවෝ වතුරට අහුවෙලා සමහර අයගේ පොත් වතුර ගහගෙන ගිහිල්ලා සමහර අයට සජීව පන්තිවලට ෆිසිකලි එන්න විදියක් නැහැ ඔන්ලයින් ලොග් එන්න විදියක් නැහැ ඉතින් ඒ ඕනම කෙනෙකුට ප්‍රයෝජනෙට ගන්න ඕන නිසා මම වෙබ් අඩවි වලත් නෙමෙයි නිදහසේ දැම්ම හැමෝටම ඕනම දරුවෙකුට ගිහිල්ලා ඕනම යාළුවෙකුට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් මේ විදිහට ටෙලිග්‍රෑම් චැනල් එකේ 7 වෙනි පාඩම චුම්බක පාඩම මුලින් ඉඳන් දැම්ම කොබලන්නේ ඒක දැකපු අය ඕන කෙනෙකුට ඒක තනියම ගිහිල්ලා අධ්‍යයනය කරන්න පුළුවන් ඒතර අපි එකේ ඉඳන් පාඩම් මට කියනකෝ එකේ ඉඳන් 6 දක්වා ඔක්කොම ක්ලියර් කරා නේද පුතා එකේ ඉඳන් පාඩම් 6 දක්වා ඔක්කොම ක්ලියර් නේද එක පාඩමක් නැර ඔක්කොම ටික ක්ලියර් මට මම දන්න මට මතක විදියට අන්තිමට ඉවර කරපු 5 වෙනි පාඩමේ ප්‍රශ්න දෙක තුනක් හෝම්වර්ක් තියෙනවා මං හිතන විදිහට අන්තිම හරියේ එහෙම නේද හෝම්වර්ක් ඔක්කොම ඉවර කරාද තියෙනවද තියෙනවනේ මට පොඩ්ඩක් අංක ටික එවන්නකෝ පුතා ආ ප්‍රශ්න අංක 12 තියෙනවා ආ 12 විතර තියෙන්නේ අන්තිම ප්‍රශ්න විතර තියෙන හෝම්වර්ක් ආරයිට් අපි එහෙනම් දැන් කැමරා ඔන් කරන්න බැරි වෙලාවේ ප්‍රශ්න සාකච්ඡා කරමු දි ස්ක්‍රීන් එකේ මම උත්තර ලියන එකනේ කරා හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු එතකොට ඉතින් මේ පුතාලට අමුතුයි කියන්න ඕනේ නෑනේ පරිස්සමෙන් කාලය ගත කරන්න මේ අයහපත් කාලගුණය අවසන් වෙන තේ එතකොට ඉස්කෝලේ වාරි විභාගයේ දින නියමයක් නැතුව සඳහන් වෙනකොට එතකොට වැඩ නොකර ඉන්න එපා දැන් පාඩම් කරමින් ඉන්නේ ආවේ වාරි විභාගයට කිසියම් දුරකට පාඩම් කරානේ පුතාල වැඩ කරමින් ඉන්නේ ආවේ ඒ වැඩ කරපු එක නවත්තන්න එපා ඉස්කෝලේ නිවාඩුයි සමුදාගහරුවාද උදෑසන කාලවල ගෙදර ඉන්නේ
නිදහසේ පොත් පාඩම් කරන්න සීලම විෂයන් වල වැඩ කරන්න පුළුවන් නම් Telegram channel එකට ගිහලා පුළුවන් නෙමෙයි. 7 වෙනි පාඩම සම්පූර්ණයෙන් බලන්න. එච්චරයි. හරි. ඒතර ඒ වාරයට අදාළ ඔක්කොම දේවල් තියරි ඔක්කොම ඉවරයි. ඒතර හොඳට ලියලා ස්කෝ කරන් තියෙන. හරි. එහෙනම් අපි වැඩේට යමු. මම පුතාලා දැක්කද මෙන්න මේ පාඩම වෙබ් අඩවියටත් දාලා තිබුණා. මම ෂෙයා කරනවා හැමෝටම පේන්න. හරි වෙබ්සයිට් එකට දාන්න පුළුවන්. හරි වෙබ්සයිට් එකට දාලා ඇති. දැන් දාලා ඇති බලන්න පුතේ හොඳේ. මෙන්න මේ පාඩම හැමෝටම ෂෙයා වෙලා ඇති. චුම්බක පාඩම. මේ පාඩම නෝට් එක මේක දාලා තියෙනවා. ඒතර පුතාට ලස්සනත් අකුරේ මේක ලියා ගන්න පුළුවන්. හොඳට වේලාව අරගෙන. සමහර දරුවෝ නම් print out ගන්නවා. ඉතින් print out ගන්නට වඩා හොඳ ලස්සනත් අකුරේ මේක ලියලා හදලා ගත්තොත් තමයි හොඳ. හරි. ඒතර මේ පළවෙනි පැත්ත. මේ තියෙන්නේ දෙවෙනි පැත්ත. මේ තියෙන්නේ තුන්වෙනි පැත්ත. ඔන්න තුන්වෙනි පැත්තේ ඉඳන් තමයි පුතා ප්‍රැක්ටිකස් පටන් ගන්නෙ. ප්‍රායෝගික ක්‍රියාකාරකම් තියෙනවා මේ පාඩමෙත්. ඊට පස්සේ මේ තියෙන්නේ හතරවෙනි පැත්ත. පැති අංක 4. පහල තියෙනවා පැති අංක 5. ප්‍රැක්ටිකස් දිගටම තියෙන ක්‍රියාකාරකම්. මේ තියෙන්නේ පැති අංක 6. ඊට පස්සේ පැති අංක 7. ඔනෝයි පැත්තෙන් තමයි ප්‍රශ්න අන්තර්ගතය පටන් ගන්න පැති අංක 7. පැති අංක 7 ඔන්න පටන් ගන්න පාඩම හොඳ කියවා පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්. මෙන්න. එතකොට ප්‍රශ්න 12ක් තියෙනවා මුළු පාඩම ආවරණය පරිදි. ඒ ප්‍රශ්න 12ට උත්තර ලියවනම් මේ පාඩමෙන් එන ඕනම ප්‍රශ්නයකට පුතාලට පිළිතුරු සපයන්න පුළුවන් එක්සෑම් එකේදී. හරි. එතකොට අපි මේකේ ආරම්භය ගන්න හදන්නේ මෙන්න මෙතනින් පටන් ගන්න හදන්නේ. ඊට කලින් අපිට අර හෝම්වර්ක් එකක් තියෙනවා ඉවර කරපු පස්වෙනි පාඩම. අපි පුතේ 6 වෙනි පාඩම වේලාසන ඉවර කරා. ශබ්දය හැසීම. පස්වෙනි පාඩම තමයි අන්තිමට සාකච්ඡා කරමින් සිටි ආලෝක්‍ය හා පෙනීම. අපි එතෙන්ට යමු. එතෙන්ට යමු. පොඩ්ඩයි නපුතා. මේ තියෙන අපේ පාඩම. හරි. බලන්න පුතේ. ඒකේ ප්‍රශ්න අංක 12 කියලා කියන අන්තිම ඕනේ. අගම ඇද්දි. අපි ඉතට. ප්‍රශ්න අංක 12 විතරයි කතා කරන්න තියෙන අනිත් ඔක්කොම කතා කරලා තියෙන්නේ. ප්‍රශ්න අංක 12. ආලෝකයේදී ප්‍රයෝජන පහක්. ආලෝකයේදී ප්‍රයෝජන පහක් අවසාන ප්‍රශ්නේ. මම බලන්න පුතා. ප්‍රශ්න අංක 5 කියනවා. සරි 12 වෙනි ප්‍රශ්නේ කියනවා. ආලෝකයේ ඇති ප්‍රයෝජන පහක් ලියා දක්වන්න. ප්‍රයෝජන පහක් නෙමෙයි අපි ප්‍රයෝජන ගොඩක් කතා කරා. මම මේක ආයෙමත් මුලින්දම් මෙතන ලියන්නේ නැහැ. මම මෙතනින්ම පේනනම් ලේසියනේ අපි කාලය ඉතිරි කරගෙන අපි ඉස්සරහට යමු. මේ තියෙන පාඩමේ අන්තිමට මෙන්න ආලෝකයේ ප්‍රයෝජන පිටු අංක 7 අග තියෙනවා. බලන්න පුතා. මේ කියනවා ආලෝකයෙන් ලැබෙන ප්‍රයෝජන කිහිපයකි. එනම් 1. ආලෝකයෙන් ලැබෙන ප්‍රයෝජන මේව අපි කතා කරලා තියෙන්නේ. දැන් උත්තර ටික බලන් තියෙන්නේ. ඒතර පුතාලා ලියලද බලන්න ශාකවල ආහාර නිෂ්පාදනයට හේවත් ප්‍රභා සංශ්ලේෂණයට කියන එක ලියලද බලන්න. ශාකවල ආහාර නිෂ්පාදනයට හේවත් ප්‍රභා සංශ්ලේෂණයට යොදාගනි. 2. පෙනීම ලබා දීම සඳහා අවශ්‍ය වීම. ඒක තව පිළිතුරක්. ආලෝකය අවශ්‍ය. අංක 3. ප්‍රදීපණය සඳහා. ප්‍රදීපණය කියලා කියන්නේ දිලිසීම සඳහා. ඒතර ප්‍රදීපණය සඳහා කියලා කිව්වත් ඇති. හරිද? ප්‍රදීපණය සඳහා කිව්වත් ඇති. නමුත් ඒකෙත් අර උදාහරණ අවස්ථා තියෙන සමහර දරුවෝ සමාජයක මේ උදාහරණ වලින් උත්තර දීලා තියෙනවා. ඒත් කමක් නැහැ ඒත් නිවැරදි පිළිතුරු ලෙස බාර ගන්න පුළුවන්. සමහර දරුවෝ ලියලා ඇති මේ විදිහට උත්සව අවස්ථාවලදී විවිධ වර්ණවල විදුලි බුබුළු දැල්වාලමින් ආලෝකය ලබා ගැනීම.
සමහරදරුලියල ඇති වෙළඳ සැල්වල විවිධ වර්ණවලින් යුතු ආලෝකය භාවිතා කිරීම. ඒවත් අතර නැත්නම් කෙලින්ම ඔය ප්‍රදීපණය සඳහා භාවිතා කරනවා කියුම ඇති. ඊට පස්සේ තව තියෙන මේ බලන්න අංක 4 සංඥා සඳහා යොදාගෙන. එහෙම කියුම ඇති. සමහර දරුවෝ කරන්නේ ඉතින් සංඥා සඳහා යොදා ගැනීම කියලා අර වැඩිපුරත් වැඩි හොඳටත් එක 15වත් ලියලා ඇති. ඒ වැරද්දක් නැහැ. හරිද පුතා? ඒතර සමහර දරුවෝ එක්ක ලියලා තියෙන පුළුවන් මෙහෙම. සංඥා සඳහා යොදා ගැනීම එහෙම ලියලා ඇති එක දරුවෙක් සමහරටක සමහර දරුවෙක් ලියලා ඇති මෙන්න මේ විදිහට. මේ කාරණා දෙක වෙනම. මොකද්ද? මුහුදේ යාත්‍රා කරන අයට ගොඩබිම සොයා ගැනීම සඳහා ප්‍රදීපාගාරවලින් විශාල ආලෝක කදම්බයන් නිකුත් කිරීම. නැත්තම් සමහර දරුවෝ ලීලා ඇති මාර්ග සංඥාවලදී රතු කහ කොළ ආලෝකේ භාවිතා කිරීම. ඒ අර උදාහරණ අවස්ථාලෙන් උත්තර ලිව්වත් හරි නැත්තම් සංඥා සඳහා යොදා ගැනීම කිව්වත් හරි. මේ ඔක්කොම කතා කරලා ඉවරයි අපි. නේ ඊළඟ තව තව ප්‍රයෝජන තමයි සංනිවේදන කටයුතු සඳහා යොදාගෙන භාවිතා කරේ. සමහර දරුවෝ උත්තර ලියලා තියෙන්නේ සංනිවේදන කටයුතු සඳහා කියලා. සමහර දරුවෝ ඒක උත්තර ලියලා තියෙන්නේ මෙන්න මෙහෙම. සංනිවේදන කියන කතාව නැතුව ඒ ප්‍රකාශ තන්තු කියන එක කෙලින්ම ලියලා තියෙන්නේ. ප්‍රකාශ තන්තු ඔස්සේ තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා ආලෝක කිරණ භාවිතයට ගැනීම. ආලෝක කිරණ භාවිතයට ගැනීම. හරි. අංක 6 වෛද්‍ය ශාස්ත්‍රය සඳහා යොදාගෙන. වෛද්‍ය ශාස්ත්‍රය සඳහා යොදාගෙන. එහෙම ලිව්වත් හරි එහෙම ලිව්වත් හරි නැත්නම් අර මෙහෙම කිව්වත් ප්‍රශ්න නැහැ. ශරීර අභ්‍යන්තරයේ නිරීක්ෂණය සඳහා භාවිතා කරන එන්ඩොස්කෝපිය තුළ ප්‍රකාශ තන්තු පවතින අතර එය ක්‍රියාත්මක කිරීමට ආලෝකය අවශ්‍යයි. එහෙම විස්තරාත්මක උත්තර ලිව්වත් ප්‍රශ්න නැහැ. නැත්නම් ඉතින් කෙලින්ම අර වෛද්‍ය ශාස්ත්‍රය සඳහා කිව්වත් හරි. නැත්නම් ඔය අපි මේව කතා කරා ඇසේ සුද ඉවත් කිරීම, හෘද සැත්කම් වලට, ආමාශයේ පවතින තුවාල සුව කිරීමට ලේසර් කිරණ භාවිතා කරන එකත් ඉතින් වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රයෝජනය තමයි. තව උත්තරයක් තියෙනවා. ඒ තමයි විනෝදාස්වාදය. ආලෝකයේ විනෝදාස්වාදය සඳහා වැදගත් වෙන. නැත්නම් සමහර දරුවෝ ලියලා තියෙන්නේ මෙහෙම කුඩා දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩවල විවිධ වර්ණවලින් යුතු ආලෝකයන් යොදා ගන්න. ඒ වගේම ඔය සැනකෙළි වල නාට්‍ය සංදර්ශන සංගීත සංදර්ශන වල විවිධ වර්ණවලින් යුතු ආලෝකයන් භාවිතා කරන එක නිසා අර උදාහරණ අවස්ථාවලින් උත්තර තිබුණත් හරි නැත්නම් කෙලිම ඔය විනෝදාස්වාදය සඳහා කිව්වත් හරි. හරි. එහෙනම් ඔය ටික තමයි පිළිතුරු විදිහට තියෙන්නේ. ඔය අවසාන ප්‍රශ්න අංක 12. හරි. එහෙනම් අපි යමු සාකච්ඡාපත්‍ර චුම්බක පාඩමේ වෙබ්සයිට් එකේ දාන්න පුළුවන්ද කියලා අහනවා. හරි, වෙබ්සයිට් එකේ දාන්න පුතා. වෙබ්සයිට් එකේ දාන්න නෝට් එකනේ. දාලා තියෙන වෙබ්සයිට් එකේ මේ නෝට්. හරි. අපි යන් එහෙනම් මෙන්න මේ අපේ අලුත්ම පාඩම චුම්බක ගැන බලන්න යන්. චුම්බක කාන්දම් 7 වෙනි එකකය. චුම්බක කාන්දම්. හරි. තවමත් කැමරාව ඔන් කිරීමට අවස්ථාවක් නැති නිසා මොකද මං හිතේ ප්‍රශ්න සාකච්ඡා ටිකක් දිගට තියෙයි කියලා. නෑ, පොඩි ප්‍රශ්න සාකච්ඡාවක් තිබුණේ. ඒක නිසා අපි සාකච්ඡා ඉස්සරහට යන් කාන්දම් ගැන බලමු. අපි යමු මේ පාඩමේ සාකච්ඡා පැත්තට.
हरे चुंबक खांदा পাটরি নামা দাখেটি আমু তান্তর গাতে টিকাক লকুই প্র্যাকটিক্যাল সিম গুড়াক দিও চুম্বক চুম্বক তর চুম্বক সামান্য ব্যবহারে আপনি কিনা খান্দাম বলেট সামান্য ব্যবহারে আপনি কি আনে খান্দাম কিয়েলা সায়েন্স বলে দিয়ে ওটা কি আনে চুম্বক কিয়েলা කාන්දම් ගැන කතා කරන්න හදන්නේ මේ මුළු පාඩම පුරා. ඉතින් අපි එතෙට යමු අපි මේ ගනුදෙනු වැඩ කටයුතු ඉවර කරලා පස්වෙනි පාඩමට ඉක්මනින්ම යමු. ඒකේ මම ප්‍රශ්නාත්තර ගතිය ඕපන් කරනවා. අනේ හැමදාම ඉක්ම දන්නවා පෙනීම ස්වභාවික චන්ද්‍රය আদি වහනත් එහෙම තියෙන සිදු මොකද පාරදෘශ්‍ය ද්‍රව්‍ය කියලා කියන්නේ. ද්‍රව්‍ය තුලින් ආලෝකය ක්‍රමවත් ලෙස විනිවිද ගමන් කරයි නම් එවැනි ද්‍රව්‍ය පාරදෘශ්‍ය ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. මොකද ඉස්යම් ද්‍රව්‍යයක් තුළින් ආලෝකය ක්‍රමවත්ව විනිවිද ගමන් කරනවා නම් හරි ද්‍රව්‍යයක් තුළින් ආලෝකය ක්‍රමවත් පුතාල පොඩ්ඩක් ඉන්න මේ දෝෂයක් වෙලා තියෙනවා ඒක මම හදනකන් ඉන්න ඔහොම ඉන්න පොඩි දෝෂයක් වෙලා තියෙනවා හැමෝම ඔහොම ඉන්න කලබල වෙන්නේ නැතුව චුම්බක පාඩම අපිට පටන් ගන්න තියෙනවා හරි නේද පුතාලා හරි දැන් එහෙනම් පටන් ගමු සාකච්ඡා චුම්බක මොකද මේ සර් පියාඹන්න හදනවද හරි බලන්න ඈ හොඳ හොඳට කෙලින් කරා මේ පැත්තට හැරෙන්න මගේ පැත්තට හරි චුම්බක කාන්දා අපි එදිනෙදා ජීවිතයේදී අද්ද පුතා එදිනෙදා ජීවිතයේදී සාමාන්‍ය ව්‍යවහාරයේ
සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි මෙයාට කියන්නේ කාන්දමක් කියලා. කාන්දම් කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ. සාමාන්‍ය ව්‍යවහාරයේ කාන්දම් කියන්නේ සයන්සලදී කියන්නේ ඒවට චුම්බක කියලා. එතකොට මේ පුතාල දන්නව කාන්දමකට චුම්බකයකට නැත්නම් කාන්දමකට සමහර දේවල් ආකර්ෂණය වෙනවා සමහර දේවල් ආකර්ෂණය වෙන්නේ නැහැ. මම එහෙම පටන් ගන්නකෝ කෙලවරදී. මෙන්න චුම්බකයක් තියෙනවා කාන්දමක් තියෙනවා චුම්බකය නැත්නම් කියන කාන්දම මේ කාන්දමට සමහර දේවල් අපි කියන ආකර්ෂණය වේ ආකර්ෂණය වෙනවා සමහර දේවල් අපි කියනවා ආකර්ෂණය නොවේ සමහර දේවල් ආකර්ෂණය වෙන්නේ නැහැ. අපි බලමු ඉස්සරලාම චුම්බකයකට කාන්තමකට ආකර්ෂණය වෙන දේවල් මොනවද කියලා. පොඩි කාලේ ඉඳන් දන්නවා යකඩ කුඩු යකඩ කුඩු චුම්බකයකට ආකර්ෂණය වෙනවා. යකඩෙන් හදපු ඕනම එකක්. යකඩ ඇනද යකඩ කුඩුද යකඩ කම්බිද යකඩ තහඩුද යකඩ බෝලද ඊ ඕනම එකක් චුම්බකයකට ආකර්ෂණය වෙනවා. කාන්දමකට ආකර්ෂණය වෙනවා. හරි. එතකොට චුම්බකයකට ආකර්ෂණය වන ද්‍රව්‍ය දිහා බැලුවොත් මම කියන මෙන්න යකඩ බෝල යකඩ පහඩු යකඩ කුඩු හරි යකඩ කම්බි යකඩ කේන්දි මේ ඔක්කොම චුම්බකයකට ආකර්ෂණය දියෝ. ඊට අමතරව අපිට කියන්න පුළුවන් ඇල්පෙනිති එමුණුම් කටු ඔය තියෙන බ්ලේඩ් කියන්නේ කැටුම් තල ඒවා ඒවා ආකර්ෂණය වෙනවා. මයිවත් ලියන්න මේ ආකර්ෂණය වෙන දේවල් තවලියමුකු ඇමනුම් කටු ඇල්පෙනිති ඩ්‍රෝවින් පින්ස් නේ අපි මේ දන්නේවනේ ඩ්‍රෝවින් පින්ස් ඉංග්‍රීසි වචනේ මේ කියවෙන්නේ නේද හරි හරි එමුණු කටු කියලා කියන්නේ ඒකනේ එමුණු කටු drawing pins මේ ඔක්කොම මේ චුම්බකයකට ආකර්ෂණය වෙනවා. තව තියෙනවා කැකුම් තල අපි කියන්නේ blade කියලා. කැකුම් තල අපි කියනවා blades. ඉතින් මෙන්න මේවට අපි කියනවා හරි මේවට අපි කියනවා පොදුවේ චුම්බක ද්‍රව්‍ය කියලා. මේවට අපි කියනවා පොදුවේ පුතාලා චුම්බක ද්‍රව්‍ය. ඒ කියන්නේ චුම්බකයකට
ආකර්ෂණය වෙනවනම් කාන්දමකට ආකර්ෂණය වෙන්න පුළුවන් නම් හද චුම්බකයකට ආකර්ෂණය වෙන්න පුළුවන් නම් නැත්නම් කියනවා කාන්දමකට ආකර්ෂණය වෙන්න පුළුවන් දේවල් වලට අපි කියනවා චුම්බක ද්‍රව්‍ය. උතර යකඩ බෝලේ යකඩ තාරු යකඩ කුඩු යකඩ කාම්බි යකඩ කිදි ඇමුණු කටු එල් පෙලිති ඩ්‍රෝවින් පින්ස් කැපුම් තල ඒ ඔක්කොම ගත්තාම අපි කියනවා චුම්බකයකට ආකර්ෂණය වෙනවා ඒක නිසා හඳුනනවා චුම්බක ද්‍රව්‍ය. ඒ වගේම මේ පැත්ත ලිව්ව නේද චුම්බකයකට ආකර්ෂණය නොවේ කියලා සමහර ද්‍රව්‍ය තියෙනවා ඒක. ඔව්. ඒ මොනවද? චුම්බකයකට ආකර්ෂණය නොවන දේවල්. චුම්බකයකට ආකර්ෂණය නොවන දේවල් මම මේ පැත්ත ලියන මොනවද? ප්ලාස්ටික් ආකර්ෂණය වෙන්නේ නැහැ. ප්ලාස්ටික්. රබර්. කඩදාසි. පොලිතීන්. නී බීදුරු රබර් රබර් කියන ඇලුමිනියම් තියෙනවා ඇලුමිනියම් ඇලුමිනියම් අමේ සර්කි බෝඩ් එකේ තියෙන ඇලුමිනියම් පටි මේ තියෙන ඇලුමිනියම් පටි තියෙන ඇලුමිනියම් ඒවට චුම්බක ආකර්ෂණය වෙන්නේ නැහැ එතන කාන්දම් ඒවට ආකර්ෂණය වෙන්නේ නැහැ අපි චෙක් කරලා බලමු තාම එක චුම්බකයක් අර මම පේන්නේ නැහැ චුම්බක ගොඩක් තියෙනවා මේ මෙන් පුතාල මෙන්න මගේ ගාව තියෙනවා මේ තියෙන කුඩා දණ්ඩ චුම්බකයක් අපි මේව කතා කරමු එක එක කතා කරමු කලබලෙත් නෙමෙයි අද මේ අපිට පොඩ්ඩක් ප්‍රමාද වුණානේ අර වැඩේට නේ ප්‍රශ්න සාකච්ඡාදී පොඩි ප්‍රශ්නයක් වුණානේ මේ තියෙන කුඩා දණ්ඩ චුම්බකයක් මේ තියෙන ලොකු දණ්ඩ චුම්බකයක් ලොකු දණ්ඩ චුම්බකයක් හරි මේ තියෙන කුඩා දණ්ඩ චුම්බකයක් මේ තියෙන ලොකු දණ්ඩ චුම්බකයක් හරි පුතේ ඊට පස්සේ තව තියෙන මේ යූ හැඩති චුම්බක මේ තියෙන කුඩා යූ හැඩති චුම්බකයක් කුඩා යූ හැඩති චුම්බකයක් හරිද පුතේ මේ තියෙන කුඩා යූ හැඩති චුම්බකයක් ඉංග්‍රීසි හොඩි යූ අකුර වගේනේ නේද එතකොට මේ තියෙන විශාල යූ හැඩති චුම්බකයක් හරි මේව ගැන කතා කරමු ආම අපි එතෙන්ට ආවේ නැහැ මේ මූලික හඳුන්වා දෙන්න මුල තියෙන ඊට පස්සේ මේ බලන්නකෝ මෙන්න මේ චුම්බකය වලල්ලක් වගේ එක පැත්තක් රතුයි එක පැත්තක් රතුයි දක්ෂිණ ධ්‍රුවයේ රතුයි මේව ගැන කියන්න පොඩ්ඩක් අකින් අනිත් පැත්ත නිල් sorry ඉලාස් කරපු නොචනේ උත්තර ධ්‍රුවයේ රතු පාටයි දක්ෂිණ ධ්‍රුවයේ නිල් පාටයි දක්ෂිණ ධ්‍රුවයේ නිල් පාටයි උත්තර ධ්‍රුවයේ රතු පාටයි හොඳේ ඒවා අපි ඔක්කොම පාටවල් එකම ඉගෙන ගන්න මේවට කියන්නේ මුද්දක් වගේ තියෙන මුද්දක් නේ මේකට කියන්නේ වලයාකාර චුම්බක වලයක් වගේ වලයාකාර චුම්බක මේවට කියන්නේ වලයාකාර චුම්බක. තව තියෙනවා ප්‍රතිචුම්බක. නේ? මෙන්න මේ චුම්බක දෙක ගැන බලන්න පුතා. මේක පෙත්තක් වගේ නේ. මේකට කියනවා ප්‍රතිචුම්බක. ප්‍රතිචුම්බක මේක වලයාකාර චුම්බක. මේ තියෙන්නේ මේ තියෙන්නේ වලයාකාර චුම්බක. මේ තියෙන්නේ ප්‍රතිචුම්බක. මේ පෙති චුම්බක මේ වලයාකාර චුම්බක හරිනේ හරි මො චුම්බක ගොඩාක් තියෙනවා ඉතින් අපි අන්තිමට මේ මාලිමාවක් අරගෙන පවා කතා කරමු මේ මාලිමාවේ තියෙන මේ මාලිමාව තියෙන කොම්පාස් එකනේ මේ මාලිමාවේ තියෙන මෙන්න මේ කටුව තියෙන උත්ක්‍රමණ කටුව මෙහෙම තිරසර තියලා තමයි අපි පාඨාංක ගන්නෙ අර එහෙට මෙහෙට සැලවෙන උත්ක්‍රමණ කටුව ගත්තොත් ඒකත් කුඩා චුම්බක පතුරක් උඩා චුම්බක පතුරක් හරිනේ හරි උඩාක් තියෙන මේක ගැන කතා කරමු ආමේ ආරම්භය ගත්ත විතරයි තාම චුට්ටක් ඉස්සර කියන්න බැරි වුණා අපි යකෝ නම් බෝඩ් එක පැතර අපිට තව චූටි වෙලාවක් තමයි ඉතුරුලා තියෙන්නේ බලමු අන්දරෝගා මාලිමාහන තියෙනවා පේනවා මේ චුම්බක තියෙන දරු චුම්බක ලෑස්ති කරන් ලබන සතිය අපිට බල බල මොකද ප්‍රැක්ටිකල්ස් තියෙනවා කරන්න
යෞද්ධ චුම්බක පාඩේ ප්‍රැක්ටිකල්ස් ඔක්කොම කරා මේ යෞද්ධෙත් කරනවා අපි. කොහොම ප්‍රැක්ටිකල්ස් ටික කළා තමයි යන්නේ. හරි? බලමු. මෙතෙන් දැන් කොහොම පොඩ්ඩක් මේ ප්‍රතික්‍රියාව පුතා. මෙන්න මේ චුම්බකයකට ආකර්ෂණීය මොන ද්‍රව්‍ය තමයි මෙතන ලියලා තියෙන්නේ? චුම්බකයකට ආකර්ෂණීය වෙනවා නම් අපි කියනවා ඒවට චුම්බක ද්‍රව්‍ය. එතකොට මේ චුම්බක ද්‍රව්‍ය තමයි මේ රතු පාටින් මල් ලියලා තියෙන්නේ. එතකොට සමහර ද්‍රව්‍ය චුම්බකයකට ආකර්ෂණය වෙන්නේ නැහැ කිව්වොත්. ඒක තමයි මම මේ මෙතන ලියාගෙන යන්නේ. මෙහෙලි වොත් පැද්දී අදහසක් වලින් කියන්නේ මම අර පැත්තම ලියනවා යම් කොයි පැත්තට. ආකර්ෂණය නොවන ද්‍රව්‍ය මොනවද? ප්ලාස්ටික්. ප්ලාස්ටික්, රබර්, පොලිතීන්, පොලිතීන්, කඩදාසි, කඩදාසි, ලී, වීදුරු, වීදුරු බීදුරු අන්තිමට කී කී දේ ඇලුමිනියම් කියලානේ ඇලුමිනියම් ලෝහයක් ඉතින් පුතාලි හිතන්න බලන්න ලෝහයක් උණු නේ උනා කියලා චුම්බකයකට ආකර්ෂණය වෙන්නේ නැහැ ලෝහයක් උනා කියලා චුම්බකයකට ආකර්ෂණය වෙන්නේ නැහැ යකඩ ආකර්ෂණය වෙනවා හරි මේ හැම ලෝහයක්ම ආකර්ෂණය වෙන්නේ නැහැ උදාහරණයක් දැන් ඇලුමිනියම් චුම්බකයකට ආකර්ෂණය වෙන්නේ නැහැ මම කාන්දමක් තියලා මෙහෙම බැලුවොත් කාන්දම් වෙන මේ යූ හෙඩ් ද චුම්බකය තියලා බැලුවොත් ආකර්ෂණය නැහැ. මොකද වෙනසක් නැහැ. මෙහෙම ආකර්ෂණීයමක් නැහැ. ඇලුමිනියම් වලට ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒතර ආකර්ෂණය නොවන ද්‍රව්‍ය. ඇලුමිනියම්. ඇලුමිනියම්. අපේ වෙලාව අවසන් වෙන්න යන්නේ ඒ නිසා කලබල වෙන්න පොඩ්ඩක් ඉන්න ඕනේ. විනාඩියක් ඇලුමිනියම්. ඉතින් මේ වගේ දේවල් අපි කියනවා මේ චුම්බකයකට ආකර්ෂණය නොවන ද්‍රව්‍ය මේ කළු පාට නියති චුම්බකයකට ආකර්ෂණය නොවන ද්‍රව්‍ය අපි ඒකට කියන චුම්බක මේ චුම්බකයකට ආකර්ෂණය වෙනව නම් ඒ චුම්බක ද්‍රව්‍යනේ කාන්දමකට චුම්බකයකට ආකර්ෂණය වෙනව නම් ඒ චුම්බක ද්‍රව්‍යද කාන්දමකට චුම්බකයකට ආකර්ෂණය වෙන්නේ නැත්නම් අපි කියන්නේ චුම්බක නොවන ද්‍රව්‍ය 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 අද පුතා චුම්බක නොවන ද්‍රව්‍ය එතකොට අපිට පුළුවන් මෙහෙම කියන්න කාන්දමකට නැත්තම් චුම්බකයකට ආකර්ෂණය වෙනවා නම් චුම්බක ද්‍රව්‍ය කියලා හඳුන්වන්න පුළුවන් චුම්බකයකට කාන්දමකට ආකර්ෂණීයමක් සිදු වෙන්නේ නැත්නම් කියනවා චුම්බක නොවන ද්‍රව්‍ය. උතල දැනගන්න මේ චුම්බක ද්‍රව්‍ය ප්‍රධාන ආකාර දෙකක් ඇට තියෙනවා. ඒක අපිට කතා කරමින් ලබන සතිය. චුම්බකයකට ආකර්ෂණීය වන මෙන්න මේ ද්‍රව්‍ය තියෙනවනේ. ඒවා සමහර ඒවා ලෝහ ලෙස පවතිනවා. සමහර ඒවා මිශ්‍ර ලෝහ ලෙස පවතිනවා. මිශ්‍ර ලෝහ ලෙස පවතින සමහර චුම්බක ද්‍රව්‍ය හරි එතකොට මේ බලන්න චුම්බක ද්‍රව්‍ය ලෝහ යටතේ පවතිනවා අලෝහ යටතේ සෝරි මිශ්‍ර ලෝහ යටතේ පවතින ලෝහ යටතේ ඉන්න යකඩ ඉන්න නිකල් ඉන්න ක්‍රෝමියම් ඉන්න මිශ්‍ර ලෝහ යටතේ වානේ ඉන්න පෙරයිට් ලෙස ඉන්න ඒ අපි ලබන සතිය කතාව ඒක අපි හොඳට හරි පුතාලා අපි යමු ඊළඟ කොටසට මම ඊළඟ කොටස සූදානම් කරන්නම් ඊළඟ කොටස සූදානම් කරනවා ඔහොම ඉන්න
හැමෝම හරි පුතාලා මේ මේ තියෙන්නේ මේ අර කලින් කියපු කතාවම තමයි මෙතන ඉස්සරහටනේ අපේ සාකච්ඡා අරන් යන තියෙන්නේ. හරි මේ තියෙන්නේ කාන්දමකට නැත්තම් කියනවා චුම්බකයකට ආකර්ෂණය වන ද්‍රව්‍ය තමයි මේ පැත්තේ මේ පහළට පහළට ලියලා තියෙන්නේ මොනවද? යකඩ ඇන, යකඩ තහඩු, යකඩ බෝල, යකඩ කම්බි, යකඩ කුඩු, යකඩ කිඳි, කැපුම් තල කියලා කියන්නේ අපි කියන්නේ බ්ලේඩ්ස් නේ, බ්ලේඩ් බ්ලේඩ් බ්ලේඩ්, ඇල්පෙනිති, එමුණු කටු, ඒ ඔක්කොම ආකර්ෂණය නේ. ତර මේ පැත්තේ කියපු ආකර්ෂණය නොවන ද්‍රව්‍ය වෙන්නේ ප්ලාස්ටික්, පොලිතීන්, වීදුරු, ලී, රබර්, ඇලුමිනියම් මේවා ආකර්ෂණය වෙන්නේ නැහැ. ආකර්ෂණය වෙන දේවල් ද්‍රව්‍ය වලට තමයි කියන්නේ චුම්බක ද්‍රව්‍ය. ආකර්ෂණය නොවන දේවල් වලට තමයි කියන්නේ චුම්බක නොවන ද්‍රව්‍ය. ඉතින් පුතාලා දන්නවා මේ චුම්බක ද්‍රව්‍ය තමයි අර ආකාර දෙකකින් පවතින්නේ. ඒ කියන්නේ චුම්බකයකට ආකර්ෂණය වන චුම්බක ද්‍රව්‍ය ආකාර දෙකකින් පවතිනවා. එකක් තමයි ලෝහ ලෙස පවතින චුම්බක ද්‍රව්‍ය සමහර ඒවා. අනිත් ඒවා මිශ්‍ර ලෝහ ලෙස පවතින. මිශ්‍ර ලෝහ ලෙස පවතින. පැහැදිලිද? හරි. ඔන්න ඔතනින් ඉස්සරහට තමයි සාකච්ඡා යන්න තියෙන්නේ. හරි. අපි යමු ඉස්සරහට යමු. මේ ටික ක්ලියර් කරනවා. හරි. බලන්න පුතේ. හරි. මෙන්න මේ චුම්බක ද්‍රව්‍ය ගත්තාම පුතාලා මේ චුම්බක ද්‍රව්‍ය ප්‍රධාන ආකාර දෙකකින් පවතින. චුම්බක ද්‍රව්‍ය ප්‍රධාන ආකාර දෙකකින් පවතින. චුම්බකයකට ආකර්ෂණය වන තේරුම් ගන්න, චුම්බකයකට ආකර්ෂණය වන මේ චුම්බක ද්‍රව්‍ය ප්‍රධාන ආකාර දෙකක් ලෙස තියෙන. ඒ ආකාර දෙක තමයි එක ලෝහ ලෙස පවතින. ලෝහ ලෙස චුම්බක ද්‍රව්‍ය පවතින. දෙවනි ආකාරය තමයි මිශ්‍ර ලෝහ ලෙස. මිශ්‍ර ලෝහ ලෙස පවතින චුම්බක ද්‍රව්‍ය. ලෝහ ලෙස පවතින චුම්බක ද්‍රව්‍ය අනිතික මිශ්‍ර ලෝහ ලෙස පවතින. උදාහරණයක් මම කියන්නම්. ලෝහ ලෙස පවතින චුම්බක ද්‍රව්‍යය තමයි යකඩ. යකඩ සංකේතයේ කැපිටල් ලිප් සිම්පල් ලිප්. මෙතන පටන් ගන්න තැන පුතේ යකඩ යන යකඩ තහඩු යකඩ බෝල යකඩ කම්බි යකඩ කුඩු යකඩ කිඳි කියලා කිව්වේ මෙන්න මේ මූලද්‍රව්‍ය ගැන, ලෝහ වර්ගය ගැන. යකඩ ඊටමතර තව ලෝහ ජාතියක් තියෙන චුම්බක ද්‍රව්‍ය ලෙස කියනවා නිකල්. නිකල් 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 සංකේතය වෙන්නේ කැපිටල් එන් සිම්පල් ආයි. එතන යකඩත් චුම්බකත් නේ.
මෙතන ලියලා තියෙන චුම්බක ද්‍රව්‍ය ගණනාවක් මේ චුම්බක ද්‍රව්‍ය ප්‍රධානාකාර දෙකක් ඇට දෙපතුන එකක් ලෝහ ලෙස අනිත් එක කියන මිශ්‍ර ලෝහ ලෙස අපි මෙහෙම කියමුකෝ ලෝහ ලෙස පවතිනවා අනිත් මිශ්‍ර ලෝහ ලෙස පවතිනවා ලෝහ ලෙස පවතිනවා අනිත් එක මිශ්‍ර ලෝහ ලෙස පවතිනවා ලෝහ ලෙස පවතින යකඩ නිකල් සහ ක්‍රෝමියම් 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 සංකේතය කැපිටල් C සිම්පල් R කැපිටල් C සිම්පල් R යකඩ නිකල් ක්‍රෝමියම් හරි එතකොට මේ කියන චුම්බක ද්‍රව්‍ය සමහර විටක ගොඩනැගිලා ඇත්තේ යකඩ වලින් නැත්තම් සමහර විටක ගොඩනැගිලා ඇත්තේ නිකල් වලින් සමහර විටක ගොඩනැගිලා ඇත්තේ ක්‍රෝමියම් වලින් හරි එතකොට පුතාලා කියසර එතකොට මිශ්‍ර ලෝහ ලෙස මොනවද තියෙන්නේ මිශ්‍ර ලෝහ ලෙස තියෙනවා මිශ්‍ර ලෝහ වර්ග දෙකක් තියෙනවා එකක් තමයි වානේ වානේ අනිත් එක තමයි ෆෙරයිට් වානේ නැත්තම් කියන ෆෙරයිට් ෆෙරයිට් ਉਹ තමයි චුම්බක ද්‍රව්‍ය ලෙස පවතින ප්‍රම මිශ්‍ර ලෝහ එතකොට මේ මේ ලියපු අය අතරේ සමහර අය තියෙන ප්‍රම වානේ ඒව මිශ්‍ර ලෝහය සමහර අය තියෙන ප්‍රම ෆෙරයිට් මිශ්‍ර ලෝහය මේ වගේ නම් පුතල දැනගන්න ඕනේ වාණි හැදලා තියෙන නම් යකඩත් එක්ක කාබන් සුළු වශයෙන් මිශ්‍ර වෙලා ඒක ඕනේ නෑ පුතාලට යකඩත් එක්ක කාබන් සුළු වශයෙන් මිශ්‍ර වෙලා හැදලා තියෙන්නේ ඒතර ෆෙරයිට් හැදලා තියෙන්නේ යකඩත් එක්ක ඔක්සිජන් මිශ්‍ර වෙලා ඒක ඕනේ නෑ පුතාලට හොඳේ යකඩත් එක්ක ඔක්සිජන් මිශ්‍ර වෙලා ඕනේ නෑ ඒක පුතාල දැනගති යුත්තේ චුම්බකයකට නැත්නම් කාන්දමකට ආකර්ෂණය වන චුම්බක ද්‍රව්‍ය ප්‍රධාන ආකාර දෙකකින් පවතිනවා එකක් ලෝහ ලෙස අනිත් එක මිශ්‍ර ලෝහ ලෙස ලෝහ ලෙස යකඩ නිකල් ක්‍රෝමියම් තියෙන පුළුවන් මිශ්‍ර ලෝහ ලෙස වානේ සහ පෙරයිට් තියෙන පුළුවන් හරි ඔන්න චුම්බකවල මුල් කතාව හරි ඔන්න කාන්දමක් නේ කාන්දමකට ආකර්ෂණය වෙන විදිහගෙන මම දැන් කතාව කරගෙන යනවා වෙන කාන්දමකට ආකර්ෂණය වෙන චුම්බක ද්‍රව්‍ය ගැන තමයි අපි කතාව දැන් යන්නේ හරි හරි කාන්දම දැන් අපි කෙලින්ම චුම්බකයක් කාන්දමක් ඇඳගමු කාන්දමක් ඇඳගෙන කතා කරමු හරි දැන් මම උදාහරණයක් පුතාලට පෙන්නනම් ඔන්න චුම්බකයක් මම ගේන්නම්කෝ උදාහරණ චුම්බක ලෑස්ති කරගත්තද මම කිව්වා චුම්බක පුරන් දරුව ලෑස්ති කර ගන්න කියලා හරි දරුවෙක් කියලා තියෙන සර් ඔක්සිජන් කියන්නේ O2 නේ කියලා ඒ O2 කියන්නේ ඔක්සිජන් වායුව O2 කියන්නේ ඔක්සිජන් වායුව O කියලා කියන්නේ ඔක්සිජන් මූලද්‍රව්‍ය O කියන්නේ ඔක්සිජන් මූලද්‍රව්‍ය O2 කියන්නේ ඔක්සිජන් වායුව දරුවෙක් කියලා තියෙන සර් ඔක්සිජන් කියන්නේ O2 නේද ऑक्सीजन वायु के ना O2 मूलतः विल के ना O के लगिया कैपिटल O अरे हर एक एंड देंगे तने पाइच होंगे हर मैं मगे का वो तीनों चुंबक का गुड़ा तीनों में ई पे अपन तीनों माँ पेन वाले के किस आते ये मैंने मैं लोकु चुंबक क्या तीर में मेरे के नाम का दंत का नाम दान में जा पेगा रो मेरे के नाम का दंत चुंबक मेरे के नाम चुंबक के लिए දණ්ඩ චුම්බකය මගේ ගාව ලොකු දණ්ඩ චුම්බකයකුත් තියෙනවා පුතාලා පොඩි දණ්ඩ චුම්බකයකුත් තියෙනවා අන්න දෙකම පෙන්වන්නකෝ හරි මේ මේක නේ මේක හිච්චක් විතර ඇතිනේ සුක්තිම චුට්ටි හිච්ච මිචිද හරි මේක මේ මේක ලොකු එකක් දණ්ඩ චුම්බක හරි තව තුන දැන් පුතාලා ගාව චුම්බක ඇති ගොඩක් ඇති තව තුන U හෙඩ් චුම්බකයක් ඕ මේ चुंबक वाले आकार चुंबक पेती चुंबक में मैंने मैं क्या वाले आकार चुंबक में उतार वाले वाले आकार चुंबक वाले आकार चुंबक පුතාලා මේ විදුලිය විසන්ධි වුණා කොබලන්න පුතාලටත් එහෙම වෙන්නේ නැති කියලා හිතනවා මේ විදුලි විසන්ධි වෙලා තියෙන්නේ
නමුත් අපිට දැන් මෙතන කැමරාවන් නොකරපු නිසා අපිට බාධාවක් ඉන්නේ මේ විදිහට වැඩේ කරගෙන යන්න පුළුවන්. කැමරාස් කොහොමද දැන් ඔන් කරන්න වෙන්නේ විදුලිය එනකන්. හරි. නමුත් අපි පුළුවන් උපරිමයේ වැඩ ටික කරගෙන යමු. මේ දැන් වැස්සත් පටන් ගන්න තියෙන්නේ. අකුණු ගැහුවොත් කරගෙන යන්න අමාරු වෙනවා. එහෙම නැත්නම් අපිට කරගෙන යන්න පුළුවන්. අපි එහෙනම් සාකච්ඡා ඉස්සරහට යමු. මේකනේ පෙත්තක් වගේ පෙත්තක් වගේ ප්‍රතිචුම්බක 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 අපි ඒකගෙන චුම්බක වර්ග ටික ගැන බලමු. දැන් යමු මම කියන්නේ මේ චුම්බකයකට සමහර ද්‍රව්‍ය ආකර්ෂණය වෙනවා සමහර ද්‍රව්‍ය ආකර්ෂණය වෙන්නේ නැහැ. මගේ ගාව තියෙනවා ඇමුණුම් කටු වර්ගයක්. මෙන්න ඇමුණුම් කටු උඩට පේනවා. පේරණි පුතා පේරණි ඔන්න අනේ ආකර්ෂණ වුණානේ. ඔන්න ආකර්ෂණය වුණා. එතකොට දැන් මේකට මගේ පෑන ආකර්ෂණය වෙනවද? පෑන පුතල කේසර් ලොකු වැඩි සර් හරි පෑන ක්ලිප් එක ප්ලාස්ටික් නේ ආකර්ෂණය වේද? උඩින් මෙහෙම දියන් කළා මෙහෙම තුරඩක් තියෙද නැහැ පාටට නෝ ආකර්ෂණයද? නැහැ. ආකර්ෂණය වෙනවද? නැහැ. අනේ ඒක නිසා චුම්බකයකට සමහර ද්‍රව්‍ය ආකර්ෂණය වෙනවා සමහර ද්‍රව්‍ය ආකර්ෂණය වෙන්නේ නැහැ. ආකර්ෂණය වෙන දේවල් වලට කියනවා චුම්බක ද්‍රව්‍ය ආකර්ෂණය නොවන දේවල් වලට කියනවා චුම්බක නොවන ද්‍රව්‍ය. මෙන්න මේ චුම්බක ද්‍රව්‍ය ආකාර දෙකක් යටතේ පවතින එකක් ලෝහ ලෙස අනිත් එක අයත් හරි මිශ්‍ර ලෝහ ලෙස. ලෝහ ලෙස තුන්දෙනෙක් ඉන්නවා යකඩ නිකල් ක්‍රෝමියම් මිශ්‍ර ලෝහ ලෙස ඉන්නවා වානය සහ පෙරයි. වානය සහ පෙරයි. හරි. දැන් මම බෝඩ් එක මකන්නයි හදා. බෝඩ් එක මකලා චුම්බකයක් මම ලොකුවට විස්තර කරනවා. චුම්බකයක් විස්තරාත්මකව කියලා දෙන්න හදන චුම්බකයේ කතාව. දැන් අපි මේ වගේ එකක් දිග දණ්ඩ චුම්බකයක්. මේකට කියන්නේ පුතා දණ්ඩ චුම්බකය කියලා. හොඳේ. මේකට කියන්නේ දණ්ඩ චුම්බකය. දණ්ඩක් වගේනේ. දණ්ඩ චුම්බකය. එහෙනම් මම දණ්ඩ චුම්බකයක් ඇඳලා විස්තර කරන්නයි හදන්නේ. චුම්බක වල කතාව කියන්නේ හදන්නේ. යමු අපි බෝඩ් එකට. මේ ටික බෝඩ් එකෙන් මකල ඉවත් කරා නම් හොඳයි කියලා හිතනවා. එහෙනම් අපි ටියුට් එකට ගිහලා ටියුට් එකේ වාක්‍ය ටික පොඩ්ඩක් හයිලයිට් කරලා ඒක ඉවර කරලා එමු නේ. ඒතර බෝඩ් එකේ නපුර කමන්න නැහැ නේ. හරි. අපි යන්. කොහොමද නම් චුම්බක සූදානම් කරන්න ඉන්න දරුවෝ? ඕ කැමරා ඔන් කරන්න පුතාල. චුම්බක තියන් දරුවෝ. කාන්දා. හරි. අද ප්‍රැක්ටිකස් කරන්නේ නමුත් ප්‍රැක්ටිකස් තියෙන මේ පාඩමේ අපි හැමෝටම මේ ප්‍රැක්ටිකස් කරන්න පුළුවන් හොඳේ. පුතා ආරයිට් ඔන්න චුම්බක තියාගෙන දරුවෝ ඉන්නවා. හරි පේනවද අනිත් යාළුවන්ට? ආරයිට් ඉනුලි දුව ගාව තියෙනවා එක එක හැඩේ චුම්බක. සුබෝධි දුව ගාවක් තියෙනවා. මිනුක පුතත් චුම්බකයක් පෙන්වනවා. මොකද්ද? දණ්ඩ චුම්බකේ නේද පුතා? හවුද ආසිත් පුතා පෙන්නනවා මොකද්ද හැඩේ චුම්බක? ඒ හැඩේ මොකද්ද? යු අකුරද පුතා? ආ යු අක් යු හැඩේ චුම්බකේ. හරි. එතකොට කෝ විසස්කා මොනවද තියෙන්නේ? විසස්කා චුම්බක තියෙනවද පුතේ? අමන්ද දුව ගාව තියෙනවා මම හිතන්නේ දණ්ඩ චුම්බකයක්ද ගොතනේ. සනිතු ගාව මොනවද තියෙන්නේ? සනිතු පුතා ගාව. ආරයිට්. චුම්බක තියෙන දරුව අපිත් එක්ක සම්බන්ධයි. කො චුම්බක තියෙන දරුව කැමරා ඔන් කරගෙන ලෑස්තියින් යාළුවන්ට පෙන්න. ওই විදිහ හැටි චුම්බක දැන් ඔබ අපි දැන් බෝඩ් එකේ කතා රූපය ඇඳලා කතා කරමු. ඉස්සල ආ රයිට් කවුද පසිඳු ගාව මේ කාඩ් එකක් මතින් චුම්බක කාඩ් එක ලං කරන්න පුතේ තව ආ ඔය සිතික ගාවක් තියෙන චුම්බක ගොඩක් සිතික ගාවක් තියෙනවා ආ සිතික ගාව විවිධ හැඩේව තියෙනනේ වලය ආකාරයේව තියෙනවා යු හැඩති තියෙනවා දණ්ඩාකාර තියෙනනේ අව එක එක හැඩේ තියෙනවා හරි 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 එහෙනම් අපි දැන් ටිකක් මේ විස්තර කතා කරමු බෝඩ් එකේ ඉස්සල ටියුට් එකේ අරවා පුතා මේ ටියුට් එකේ අර වාක්‍ය ටික හයිලයිට් කරලා ඒ ටික ක්ලියර් කරලා ඊට පස්සේ අපි බෝඩ් එක ඉරේස් කරලා ඊට පස්සේ බෝඩ් එකේ කතා කරමු ලොකුට චුම්බක හොඳේ හරි
එහෙනම් යමු නෝට් එක පැත්තට නෝට් එක ලිව්වද ලස්සනත් අකුරේ පුතාලා ඔබ බලන්න චුම්බක නෝට් එක ලියපු දරුවෝ කැමරාවට අල්ලන් ලස්සනත් අකුරේ ලියපු දරුවෝ අවුරුද්ද අවසන්ට ඔය සටහන් පොත හරි ලස්සනට පිළියෙට තියෙනවා හරි පොත් රාකේ ඒ 6 වසර පොත විද්‍යාපත වෙනම තියාගන්න පැත්තකින් හොඳේ අත වසරේ සමහර පාඩම් වල වැඩ කරද්දී 6 වසර පොත හරවල බලන්න පුළුවන් හොඳේ හරි නෝට් එක ඔය චුම්බක නෝට් එක නේද හරි හැම දරුවෙක්ම අත් අකුරේ ලියන්න අත් අකුරෙන් ලියන තරමටම තමයි පුළුවන් මේ ප්‍රින්ට් අවුට් අරගෙන කෙටි ක්‍රම වලින් කරන දරුවන්ට මේක ටිකක් අමාරු වෙන්න පුළුවන් අත් අකුරෙන්ම ලියලා කරද්දී එතකොට මේක හොඳට ඔළුවට යනවා හරි නේ හරි එහෙනම් අපි ටියුට් එක පැත්තෙන් ටියුට් එකේ වාක්‍ය ටික හයිලයිට් කරමු පුතේ හරි මෙන්න අපේ නෝට් එක හරි පුතාලට පේනවනේ නෝට් එක හරි බලන්න පළවෙනි වාක්‍යයේ අංක 7 ඒකකයේ චුම්බක පළවෙනි වාක්‍යය බලන්න පුතා කියනවා සාමාන්‍ය ව්‍යවහාරයේදී මේ බලන්න සාමාන්‍ය ව්‍යවහාරයේදී මේ කාන්දම් කියන වචනේ හයිලයිට් කරමු කාන්දම් කියනක පොඩි කාලේ ඉඳන් දන්නවා සාමාන්‍ය ව්‍යවහාරයේදී කාන්දම් ලෙස හඳුන්වන ද්‍රව්‍ය විද්‍යාවේදී විද්‍යාවේදී හයිලයිට් කරන්න චුම්බක ලෙස හැඳින්වේ චුම්බක ලෙස හඳුන්වන ඊළඟ වාක්‍ය මෙහෙම කියනවා පුතා චුම්බක වලට කාන්දම් වලට චුම්බක වලට කාන්දම් වලට සමහර ද්‍රව්‍ය ආකර්ෂණය වන අතර තවත් සමහර ද්‍රව්‍ය ආකර්ෂණය නොවේ අපි දන්න කතාව ඊළඟ ඩොට් එකට යන්කෝ චුම්බක වලට ආකර්ෂණය වන ද්‍රව්‍ය එක මුලින්ම හයිලයිට් කර දෙ යුතුයි පුතාල හයිලයිට් කරන්න මේ වාක්‍ය චුම්බක වලට ආකර්ෂණය වන ද්‍රව්‍ය චුම්බක ද්‍රව්‍ය ලෙස හැඳින්වෙන අතර එක හයිලයිට් කරන්න හැමෝම චුම්බක වලට ආකර්ෂණය වන ද්‍රව්‍ය චුම්බක ද්‍රව්‍ය ලෙස හැඳින්වෙන අතර එවැනි ද්‍රව්‍ය කිහිපයක් වනුයේ ඒව හයිලයිට් කරන්න ඕනේ නැහැ ඉතින් අපි ඕන කෙනෙකුට හිතලා කියන්න පුළුවන් නේ පුතා මොනවද යකඩ ඇන එල් පෙනෙති ඇමුණුම් කටු කුඩුම්බි යකඩ කුඩු බ්ලේඩ් ඇතරම බ්ලේඩ් කියන්නේ ඉංග්‍රීසි වචන සුද්ධ සිංහලෙන් කිව්වොත් කැපුම් තල පුතා කැපුම් තල හොඳේ හරි යකඩ කෙඳි යකඩ බෝල අයිදි කටු අපි ලියුවෙත් නැහැ නේ ඉදි කටු ඒවා ආකර්ෂණය ඒවට කියන්නේ චුම්බක ද්‍රව්‍ය ඊළඟ පේලියට යන් අපි ඊළඟ පේලිය කියන්නේ මොකද්ද පුතා ඒක හයිලයිට් කරන මුල ඉඳන් අර චුම්බක නොවන ද්‍රව්‍ය වලට අත්දැකීම හයිලයිට් කරන හැම දරුවෙක්ම චුම්බක වලට ආකර්ෂණය නොවන ද්‍රව්‍ය චුම්බක නොවන ද්‍රව්‍ය ලෙස හැඳින්වෙන අතර මොකද චුම්බක වලට ආකර්ෂණය නොවන ද්‍රව්‍ය චුම්බක නොවන ද්‍රව්‍ය හයිලයිට් කරන ලෙස හැඳින්වෙන අතර එවැනි ද්‍රව්‍ය කීපයක් වනුයේ ඒව හයිලයිට් කරන්න එපා බලාගෙන යන පුතේ කඩදාසි ආකර්ෂණය වෙන්නේ නැහැ ප්ලාස්ටික් ආකර්ෂණය වෙන්නේ නැහැ ලී ආකර්ෂණය වෙන්නේ නැහැ ඇලුමිනියම් ඇලුමිනියම් වල සංකේත දාගන්න පුතේ වැදගත් තේ පුතාට ඉස්සරහට කැපිටල් ඒ සිම්පල් එල් මොකද සංකේතය කැපිටල් ඒ සිම්පල් එල් ඇලුමිනියම් ඇලුමිනියම් ආකර්ෂණය වෙන්නේ නැහැ සිමෙන්ති ආකර්ෂණය වෙන්නේ නැහැ රබර් ආකර්ෂණය වෙන්නේ නැහැ කාඩ්බෝඩ් ආකර්ෂණය වෙන්නේ නැහැ පොලිතීන් ආකර්ෂණය වෙන්නේ නැහැ ඒවට අපි කියනවා චුම්බක නොවන ද්‍රව්‍ය කියලා යමු අපි තව පහළට මේ හරිය ලේසි මෙන්න පුතා මෙන්න මෙතන මාකට් එකක් මෙන්න ඊළඟ වාක්‍ය බලන්න පුතේ ඊළඟ වාක්‍ය කියනවා චුම්බක වලට ආකර්ෂණය වන චුම්බක ද්‍රව්‍ය ලෙස පවතින ලෝහ අන්න හයිලයිට් කරන්න ලෝහ කියන වචනය චුම්බක වලට ආකර්ෂණය
චුම්බක වලට මෙතන පොඩි වචනයක අඩුවක් තියෙන පුතා හදාගන්න චුම්බක වලට ආකර්ෂණය වන හරි මෙතන හදාගන්න චුම්බක වලට ආකර්ෂණය වන චුම්බක ද්‍රව්‍ය ලෙස පවතින ලෝහ වර්ග කීපයක් වනුයි ලෝහ කියන වචනේ හයිලයිට් කරගන්න ලෝහ වර්ග කීපයක් වනුයි ලෝහ වර්ග තුනයි තියෙන්නේ ඒ තමයි අන්නේ ලෝහ වර්ග තුන හයිලයිට් කරගන්න පුතා ඒ ලෝහ වර්ග තුන හයිලයිට් කරගන්න මොනවද එක්කෙනෙක් තමයි යකඩ යකඩ නම් අපි දන්නවා අනිත් එක්කෙනා තමයි නිකල් අනිත් එක්කෙනා තමයි ක්‍රෝමියම් එක යකඩ දෙක නිකල් තුන ක්‍රෝමියම් ලෝහ ලෙස පවතින ඊළඟට කියනවා ඊළඟ වාක්‍ය කියනවා පහළ චුම්බක ද්‍රව්‍ය ලෙස පවතින මිශ්‍ර ලෝහ අන්න මිශ්‍ර ලෝහ වචනේ හයිලයිට් කරනවා මිශ්‍ර ලෝහ වචනේ හයිලයිට් කරනවා හරි චුම්බක ද්‍රව්‍ය ලෙස පවතින චුම්බක ද්‍රව්‍ය ලෙස පවතින මිශ්‍ර ලෝහ වර්ග කීපයක් වනු මිශ්‍ර ලෝහ වර්ග දෙකක් තියෙනවා මොකද්ද ඒකත් හයිලයිට් කරගන්න පුතාලා මිශ්‍ර ලෝහ වර්ග දෙක එකක් වානේ අනිත් එක ෆෙරයිට් එකක් වානේ අනිත් එක ෆෙරයිට් එච්චර අපි යන් බෝඩ් එක පැත්තට වැඩ ඔක්කොම නතර කරන්න පෑන් පැසල් පැත්තකින් තියන්න කොන්ද හොඳට කෙලින් කරන්න වතුර උගුරක් දෙකක් බොන්න බීල හැරෙන්න බෝඩ් එක පැත්තට හරි අපි දැන් ඔන්න චුම්බකයක් ගැන ටිකක් ගැඹුරට කතා කරන්න හදමු කාන්දමක් ගැන මේව මකන අපු බලා මේව ලේසිනේ මේ ආරම්භ කොටස් නේ මේව ලේසි මාසුකාත් එක්ක මකනවා දැන් ස්කූල් ටර්ම් ටෙස්ට් කල් ගියානේ නේ දෙසැම්බර් 12ට එතකොට හොඳට අයින් පාඩම මෙන්න දිගටි චුම්බකයක් හැඩයෙන් දණ්ඩක් වගේ ඒක නිසා කියනවා දණ්ඩාකාර චුම්බක කියලා හැඩයෙන් දිගටි දණ්ඩක් වගේ මෙන්න මේ අපි දැන් පෙන්නපු දණ්ඩාකාර චුම්බකයක් දැන් මම ඔය යන්නේ මේ මේ වගේ දණ්ඩ චුම්බකයක් තමයි ඔය යන්නේ මම හරි නේ පුතා හරි එතකොට මේ තියෙන්නේ දණ්ඩ චුම්බකය මම ඉදිරියෙන් ලියලා දාන්නම් දණ්ඩ චුම්බකය කියලා හැඩය දණ්ඩක් වගේ නිසා කියනවා දණ්ඩ චුම්බකය නැත්නම් දණ්ඩාකාර චුම්බකය දණ්ඩාකාර චුම්බකය උතල දැනගන්න මේ චුම්බකයක චුම්බක බලය චුම්බකයේ සෑම තැනකම ඒකාකාරව පවතින්නේ නැහැ. පටු මොකද මොකද්ද? චුම්බකයේ පවතින චුම්බක බලය චුම්බකයේ පුරා හැම තැනකම ඒකාකාර ලෙස පවතින්නේ නැහැ. සමහර තැන්වල චුම්බක බලය හරි ප්‍රබලයි සමහර තැන්වල චුම්බක බලය දුර්වලයි. එතකොට පුතාලා කියයි එක් කොහොමද අපි හොයාගන්න දැන් චුම්බක බලය කියන්නේ මොකද්ද ඉස්සර බලමුකෝ චුම්බක බලය කියන්නේ මොකද්ද චුම්බක බලය කියලා කියන්නේ අර දැන් කිව්වේ චුම්බක ද්‍රව්‍ය ආකර්ෂණය කර ගන්නවා කියලා අන්නේ ආකර්ෂණය කර ගැනීමේ හැකියාව තමයි කියන්නේ චුම්බක බලය කියන්නේ එහෙම හිතා ගන්නකෝ චුම්බකයකට හේවත් කාන්දමකට ආකර්ෂණය වන ද්‍රව්‍ය වලට කිව්වනේ චුම්බක ද්‍රව්‍ය කියලා අන්නේ චුම්බක ද්‍රව්‍ය කාන්දම වෙත ඇද ගැනීමේ හැකියාව කාන්දමිත ආකර්ෂණය කර ගැනීමේ හැකියාවට තමයි අපි කියන්නේ චුම්බක බලය කියලා. චුම්බක බලය. ඒ චුම්බක බලය චුම්බකයේ සමහර තැන්වල වැඩි සමහර තැන්වල අඩුයි. මම පොඩි ක්‍රියාකාරකමක් දැන් මෙතන මම චූටි ක්‍රියාකාරකමක් කරලා පෙන්නනවා චුම්බකයේ චුම්බක බලය වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ චුම්බකයේ දෙකිරවරයි කියලා කියනවා.
මේ චුම්බකයේ චුම්බක බලය වැඩිපුරම ක්‍රියාත්මක වෙන දෙකලව. නැද හරි හරි අඩු වෙද්දී දෙකලව තමයි චුම්බක බලය හොඳටම ක්‍රියාත්මක වෙන්නේ. ඒක දැන් මම ඔප්පු කරලා පෙන්නන්නම් පුතාට. ඔන්න මම ගන්නවා අර වගේම අර ඇමරුම් කඩු ටික. සුදු පාට පසුබිමක වැඩේ කරන ලේසි පුතාටත් පේනුනේ පොඩ්ඩයි නෙමෙයි කටු ගන්න කන්නේ නේ. එම පුතාලට පෙන්වන්න හදන ඉස්ස වෙලාම චුම්බකයක චුම්බක බලය වැඩිපුර රඳා පවතින්නේ චුම්බකයක දෙකලවරයි කියලා කියනවා. පොඩකින් ඇමුණු ප්‍රතිකම මේ වින්කල ගන්න පුතේ ආකර්ෂණලා තියෙන්නේ. ඉතින් කාන්දම් ගොඩක් තියෙන්නේ ඇමුණු ප්‍රතික ඔක්කොම ආකර්ෂණලා. පොඩ ඉන්න කලවර ගන්න. පුතාලා මේ ආයමක් වහින්න පටන් ගන්න වර්ෂාව ලොකු වර්ෂාවක් ඇදගෙන වැටෙන මේ වෙලාවේ එතකොට මොනවා හරි ප්‍රායෝගික ගැටලු තියෙනවා නම් වැස්සේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු තියෙනවා නම් අකුණු ගහන්නේ නැහැ මොනවා හරි ගැටලු තියෙනවා නම් ලීව් වෙලා ගිහින් මේක රෙකෝඩින් එක බලන්න පුළුවන් හරි අපි මේ ඉදිරිය සාකච්ඡා කරගෙන යමු දැන් විදුලි විසන් දිලා ආයමක් විදුලි ආවා ඉතින් මේ ගැටලු ගොඩක් මැද යන්නේ නමුත් පුතාලගේ පන්ති අරතේ මේක රෙකෝඩින් එක දාලා තියෙනවා ඒ නිසා කලබල වෙන්න එපා කවුරුවත් හොඳේ හරි වෙන ටික කරගෙන යන්කෝ අපි හැමිට මම ෆයිල් එකක් ගන්නම්. හරි. මෙන්න ෆයිල් එක. මෙන්න මම ඇම්මු කට්ටුක මෙහෙම ඇතුළුවා. හැල්පෙන තුරුදී හරි. අමන්නේ. ඇතුළේම හරි. ඕන දැන් බලන්න. මෙන්න මගේ අතින් දණ්ඩ චුම්බකය පුතා හරි දණ්ඩ චුම්බකය මම මෙන්න මේ දණ්ඩ චුම්බකය හිමීට හිමීට අරන් එනවා මෙන්න මේ ඇමුණු කටු අසලට පුතාට පෙනෙමේ ඔබ මොම අරන් ආවම අරගෙන චුට්ටක් එහා මෙහා අරගෙන යනවා හරි මට කියන්න මේ ඇමුණුම් කටු ටික ආකර්ෂණලා තියෙන චුම්බකයේ දෙකලවට නේද? නෑ එතන පැහැදිලිනේ කතාව. මැද හරි හරි අඩුවෙන් ඔන්න මේ අතර පිනවන. මම මැදින් අල්ලන් ඉන්නේ චුම්බකය හොඳේ පුතා. මම මේ මැදින් අල්ලන් ඉන්නේ. එතකොට පුතාලට පේන තිය හැමෝටම මේ දෙකලවර තමයි ඇමුණුම් කටු ආකර්ෂණලා තියෙන්නේ. පේනව නේද? දෙකලවරට තමයි වැඩිපුර ආකර්ෂණය. එහෙනම් ඕනම කාන්දමක ඕනම චුම්බකයක ඕනම කාන්දමක ඕනම චුම්බකයක දෙකලවර තමයි චුම්බක බලය වැඩිපුර නඳා පවතින. වැඩිපුර පවතින. වැඩිපුර පවතින. ඒක මේ සරල ක්‍රියාකාරකමනු පැහැදිලි වෙනවා. ඉතින් අන්නේ දෙකලවරට චුම්බකයක චුම්බක බලය වැඩිපුර නඳා පවතින දෙකලවරට අපි සයන්ස්වලදී විශේෂිත නමක් කියනවා. ඒ නම තමයි චුම්බක ද්‍රව. මොනවද කියන්නේ චුම්බකයක චුම්බක බලය වැඩිපුර ක්‍රියාත්මක වන කෙලවරවලට අග්‍රවලට අපි කියනවා චුම්බක ද්‍රව කියලා කියනවා චුම්බක ද්‍රව චුම්බක ද්‍රව දැන් බලන්න මෙතන චුම්බක ද්‍රව ප්‍රධාන ද්‍රව දෙකක් තියෙනවා දෙකලවර ප්‍රධාන ද්‍රව දෙකක් තියෙනවා හරි නේ හරි මම මේක පැත්තකින් තියලා මම බෝඩ් එක දෙන්නම් හරි යමු අපි එමෙිට එමෙිට කාරණා ටික ඔලුවට යන දෙන්න. ඉච්චර නිකන් කටපාඩම් කළ මහන්සියෙලපා. දන්නේ නැහැ පාඩම තේරලා ගියේ අවසන් වෙනවා. හරි. එහෙනම් මෙන්න මේ චුම්බකයේ චුම්බක බලය වැඩිපුර ක්‍රියාත්මක වෙන මෙන්න මේ කෙලවර වලට අපි කියන චුම්බක ද්‍රව කියලා. චුම්බක ද්‍රව. චුම්බක ද්‍රව. එතකොට එක චුම්බක ද්‍රව්‍යයක් මේ කෙළවරේ තියෙයි අනිත් චුම්බක ද්‍රව්‍යය මේ කෙළවරේ තියෙයි මේ තියෙන තව චුම්බක ද්‍රව්‍යය හරි එතකොට චුම්බකයක චුම්බක බලයේ වැඩිපුර ක්‍රියාත්මක වෙන චුම්බකයේ දෙකලවර ඒ චුම්බක බලයේ වැඩිපුර ක්‍රියාත්මක වෙන ප්‍රදේශවලට කියන චුම්බක ද්‍රව කියලා නම් ප්‍රධාන චුම්බක ද්‍රව දෙකක් තියෙනවා
ප්‍රධාන චුම්බක ද්‍රව දෙකක්. ඔය චුම්බක ද්‍රව දෙකෙන් එක ද්‍රවයක් තමයි අපි සංකේතවත් කරන්නේ කැපිටල් N වලින්. සංකේතවත් කරන කැපිටල් N වලින්. කැපිටල් N වලින්. අනිත් චුම්බක ද්‍රව්‍ය සංකේතවත් කරන්නේ කැපිටල් S වල. කැපිටල් S වල. කොහොම කිව්වට හරියන්නේ නැහැ. හරි. ඉස්සෙල්ලා බලමු මෙන්න මේ එළවලේ තියෙන කැපිටල් N වලින් සංකේතවත් කරපු ද්‍රව්‍ය මොකක්ද කියලා. मेरे पुताला में कैपिटल एन ले से संकेत वाक कल दिए ने कैपिटल एन ले से संकेत वाक कल दिए ने उत्तरा द्रव्य कैपिटल एन ले से संकेत वाक कल दिए उत्तरा द्रव्य ये नमाड़ हुई है कैपिटल एन ले से संकेत बात कर दिए ने पुता उत्तरा द्रव्य अने उत्तरा द्रव्य उत्तरा द्रव्य उत्तरा द्रव्य टे इंग्लिश यंग किए ना वहाँ नॉर्थ पोल आहले तो नहीं उत्तरा द्रव्य टे इंग्लिश यंग किए ना नॉर्थ पोल नॉर्थ नॉर्थ पोल उत्तरा द्रव्य हाँ नॉर्थ पोल वाली इन ना पूरा गातो नॉर्थ वाली इन गातो अन्य ये इन ना रहने ताय में किला वाला इन किला संकेत वक्त करती उत्तरा द्रव्य टे इंग्लिश में क्या है नॉर्थ पोल केला नॉर्थ की नोट कैपिटल लेन इन्हन कैपिटल लेन नोटिंग तमाय में किला वाला संकेत वक्त करती इतरा उत्तरा द्रव्य नॉर्थ पोल कैपिटल लेन नोटिंग संकेत वक्त ඊවැගේම මේ උත්තර ද්‍රව්‍යයට සම්මත වර්ණයකුත් තියෙනවා. උතල දැක්ක මේ අපි හැමෝගාම තියෙනවා. අපි හැමෝගාම තියෙන මේ චුම්බකවල සම්මත වර්ණ දෙකක් තියෙනවා. වර්ණ දෙකේනේ තියෙන්නේ. එක වර්ණයක් නිල් අනිත් වර්ණය රතු. එතන පුතාල හොඳට බලන්න. මෙන්න මේ N N N තියෙන මෙතන නේද? N තියෙන මෙතන. ඔක් සෝරි. මෙතන N තියෙන්නේ. N කෙලවර මොන පාටින්ද වර්ණ ගන්න මොන පාටින්ද පාට ගන්න තියෙන්නේ? රතු පාටි. රතු පාටි. රතු පාටි. රතු පාටි. එතකොට උත්තර ද්‍රවයේ සම්මත වර්ණය වෙන්නේ රතු. උත්තර ද්‍රවයේ සම්මත වර්ණය වෙන්නේ රතු. රතු. ඊට පස්සේ අපි යන් මෙන්න මේ ද්‍රවය. මේ තමයි ඊළඟ ද්‍රවය. මේ ද්‍රවයට කියන්නේ දක්ෂිණ ද්‍රවය. දක්ෂිණ ද්‍රවය. දක්ෂිණ ද්‍රවය. ඉංග්‍රීසියෙන් කියනවා සවුත් පෝල් ඉංග්‍රීසියෙන් කියනවා සවුත් පෝල් ආ සවුත් වලින් S ගත්තොත් සවුත් වලින් S ගත්තොත් ආ S වලින් තමයි මේ සංකේපවත් කළ තියෙන්නේ හරි ඒකට තියෙන සම්මත වර්ණය තමයි මම මේ ඒ වර්ණයම තමයි ලියන්නේ දක්ෂිණ ද්‍රවයේවත් නැත්නම් සවුත් පෝල් නේ දක්ෂිණ ද්‍රවයට අදාළ සම්මත වර්ණය වෙන මොකද පුතා නිල් පාට ඔක සම්මත වර්ණ ලෝකේ කොහේ කාන්දම් තිබුණත් චුම්බක තිබුණත් චුම්බකයක උත්තර ද්‍රව්‍ය රතු පාටින් වර්ණ ගන්නනෝ දක්ෂිණ ද්‍රව්‍ය නිල් පාටින් වර්ණ ගන්නවා. ඔය සම්මත වර්ණ දෙක තමයි සාමාන්‍ය යොදාගන්නේ. හරි. ඒතර මේ දෙකලව තමයි චුම්බක බලයේ වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඒ ටික හරි. දැන් මම ඊළඟට තවත් ටිකක් ගැඹුරට යන්න හදන්නේ දණ්ඩ චුම්බකයක් අරගෙන එනම් දණ්ඩ චුම්බකයේ ගත්තාම පුතේ දණ්ඩ චුම්බකයක් නෙවෙයි ඕනම චුම්බකයක දෙකලවර තමයි චුම්බක බලය වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ. ඒ දෙකලවට විශේෂ නම් කියන මොකද චුම්බක ද්‍රව චුම්බක ද්‍රව චුම්බක ද්‍රව ප්‍රධාන ආකාර දෙකයි තියෙන්නේ. එකක් උත්තර ද්‍රවය අනිත් එක දක්ෂිණ ද්‍රවය. උත්තර ද්‍රවය කියන්නේ නෝත් පෝල් නෝත් වලින් එන් ගත්තම ඒ කැපිටල් එන් වලින් ඒ කෙලවර සංකේතවත් කරනවා සම්මත වර්ණයේ රතු පාටයි. දක්ෂිණ ද්‍රව්‍ය සවුත් පෝල් නිසා කැපිටල් S වලින් සංකේතවත් කරන සම්මත වර්ණය නිල් පාට. හරි. එහෙනම් අපි ගාව තියෙන දණ්ඩ චුම්බකයේ සංකේතයක් දැන්. මේ කැපිටල් N කෙලවර උත්තර ද්‍රව්‍ය රතු පාටයි. කැපිටල් S කෙලවර දක්ෂිණ ද්‍රව්‍ය නිල් පාටයි. මෙන්න මැදින් තමයි ප්‍රදේශ දෙක බෙදලා තියෙන්නේ. මේ පැත්ත උත්තර ද්‍රව්‍ය මේ පැත්ත දක්ෂිණ ද්‍රව්‍ය. හරි නේද පුතා? හරි.
ඒක හරි. එතකොට දැන් මේ U හැඩත චුම්බකයට යම්කෝ. U හැඩත චුම්බකයට යම් පුතා මෙන්න U හැඩත චුම්බකය. ආරයිට් U හැඩත චුම්බකයට එහෙනම් මෙන්න මේ රතු පැත්ත මෙන්න මෙතන sorry මෙතන කළු පැත්ත මේ පැත්ත මොකද්ද? S ද්‍රවය. මේ පැත්ත මොකද රතු ද්‍රවය? N ද්‍රවය. මෙන්න මේ පැත්තේ බිල් එක ගැලවිලත් නෑ හරියට තාම. අලුතෙන් ගිනම් කරනවා. හරි. මේ බලන්න. මේ පැත්ත S කියලා පේනවද? නිල් පැත්ත S කියලා පේනවද පුතා? S අකුර පේනවද? S අකුර පේනවද පුතා? S පේනවා නිල් පාට. මේ පැත්ත රතු පැත්තේ N පේනවද? උඩ N අකුර පේනවද? ඔව්. එහෙනම් මතක තියාගන්න රතු පාට පැත්ත උත්තර ද්‍රවය, නිල් පාට පැත්ත දක්ෂිණ ද්‍රවය. අපි තව එකක් ගමු. මෙන්න වලයාකාර චුම්බකයේ මෙන්න වලයාකාර චුම්බකයේ මේ රතු පැත්ත නේද පුතා? මේ තියෙන වලයාකාර චුම්බකයේ රතු පැත්ත කියලා කියන්නේ උත්තර ද්‍රවය මෙන්න නිල් පැත්ත. ඔන්න නිල් පැත්ත කියලා කියන්නේ මොකද්ද? දක්ෂිණ ද්‍රවය. දක්ෂිණ ද්‍රවය. පැහැදිලිනේ? පැහැදිලිනේ? හරි. අපි යමු බෝඩ් එකට. එහෙනම් නිලුයි රතුයි මාරු කරගන්න බෑ. රතු උත්තර ද්‍රවයට නිල් ඉන්නේ දක්ෂිණ ද්‍රවයට. අපි තව ඉස්සරහට කතා වර්ග දෙමු. දන්ද චුම්බකයක් ගත්තහම හදපු තලා දන්ද චුම්බකයක් ගත්තහම මම උස අතර දන්ද චුම්බකය අන්නවා. වෙන පුතාලා උස අතර අඳිනවා දන්ද චුම්බකය. උස අතර අඳිනවා දන්ද චුම්බකය. එතකොට මේ දන්ද චුම්බකයේ අනිවාර්යයෙන්ම එක කෙළවරක් කැපිටල් ඉන්ද්‍රවේ වෙන්න ඕන. කැපිටල් ඉන්ද්‍රවේ උත්තර ද්‍රවය. අනිත් කෙළවර කැපිටල් S වෙන්න ඕන දක්ෂිණ ද්‍රවය. හරි. උතල දැනගන්න මේ දැන් මේ චුම්බකයකට චුම්බක ද්‍රව්‍ය ආකර්ෂණය වෙනවා. යකඩ ඇනද ඇමුණුම් කටුද ඇල්පෙන්නද කුඩුම්බිද මේ ආකර්ෂණය වෙනවා. හැබැයි මේ ඒ ආකර්ෂණය වෙන්නේ ඉතින් මේ චුම්බකයේ තියෙන චුම්බක බලය නිසා. ඒ බලය වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ මේ දෙකලවර වල. ඒකට තමයි කියන්නේ චුම්බක ද්‍රවක. උතල දැනගන්න චුම්බකයක් වටා චුම්බක බලය පැතිරලා තියෙන්නේ සීමා සහිත ප්‍රදේශයක් තුල පමණයි. මොකද මොකද? චුම්බකයක් වටා චුම්බක බලය ක්‍රියාත්මක වෙන්නේ සීමා සහිත ප්‍රදේශයක පමණයි. අපි මෙහෙම රූපයක් හඳින්න. මෙන්න චුම්බකය උත්තර ද්‍රවයේ සහ දක්ෂිණ ද්‍රවයේ මෙන්න සීමා සහිත ප්‍රදේශයක පමණයි චුම්බක බලය ක්‍රියාත්මක වෙන්නේ. චුම්බක බලය ක්‍රියාත්මක වෙන්නේ සීමා සහිත ප්‍රදේශයේ. ඒ කියන්නේ සීමා සහිත ප්‍රදේශයක ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ යකඩ ඇණයක් අපි අරගෙනම්කෝ යකඩ ඇණයක් ඕන තියෙන පුතාලා යකඩණයක් කියලා කියන්නේ යකඩණ කොහොමද ආකර්ෂණය වෙනෝනේ යකඩණයක කියන්නේ FP නේ යකඩණේ යකඩණයක කියන්නේ චුම්බක ද්‍රව්‍යයක් නේ ඒතර යකඩණේ මෙහෙම අර සීමාවෙන් එළිය තිබුණා කියලා ආකර්ෂණය වෙන්නේ නැහැ මොකද චුම්බක බලය ක්‍රියාත්මක වෙන්නේ නැහැ යකඩණය මෙන්න මෙහෙම આવොත් මේ සීමාවෙන් ඇතුළට આવොත් අන්න ආකර්ෂණය වෙලා එනවා මේ ඇතුළෙද මේ හරියට කොහොමද ඉතින් කතා කරන් දෙයක් නැහැ කොහොමද ඇතුළෙද ඒක නිසා අපි කියනවා චුම්බකයක් වට ඇතර මේ සීමාවෙන් එළියෙදී ආකර්ෂණය වෙන්නේ නැහැ. ආකර්ෂණය වෙන්නේ නැහැ. හරි? උතල දන්න දැන් අපි චුම්බකයක් අරගෙන ඒ චුම්බකයේ අසලට ඇණයක් හෝ ඇල්පෙනෙත්තක් අරන් එනකොට කිසියම් සීමාවක් දක්වා එනකන් ආකර්ෂණය වෙන්නේ නැහැ. නමුත් අර කිසියම් සීමාවක් ඉපස්සේ ඇදලා ගන්නවා. ඇදලා ගන්නවා කියලා කියන්නේ අන්න අර චුම්බක බලය ක්‍රියාත්මක වන සීමාකාරී ප්‍රදේශය ඇතුළට අර යකඩණේ ඇවිල්ලා ආවට පස්සේ තමයි ඇදලා ගන්න ආකර්ෂණය කළ ගන්න ඒක නිසා කියනවා චුම්බකයක් වටා චුම්බක බලය
විසම් සීමා සහිත ප්‍රදේශයක පැතිරලා තියෙනවා. ඒ සීමා සහිත ප්‍රදේශයට අපි සයන්ස් වලදී කියනවා චුම්බක ක්ෂේත්‍රය කියලා. චුම්බක ක්ෂේත්‍රය ඉංග්‍රීසියෙන් කියනවා මැග්නටික් ෆීල්ඩ්. චුම්බක ක්ෂේත්‍රය මොකද මේ චුම්බක ක්ෂේත්‍රය කියලා කියන්නේ පුතාල? චුම්බක ක්ෂේත්‍රය කියලා කියන්නේ චුම්බකයක් වටා චුම්බක බලය පැතිරලා තියෙන සීමා සහිත ප්‍රදේශය. මම මේ ඇන ටික මකන්නම්. ඇන පස්සෙන් යනවා. හරි? චුම්බක ක්ෂේත්‍රය. චුම්බකයක් වටා චුම්බක බලය ක්‍රියාත්මක වන සීමා සහිත ප්‍රදේශය චුම්බක ක්ෂේත්‍රය. උතල දැනගන්න මේ චුම්බක ක්ෂේත්‍රය තුළ චුම්බක බල රේඛාව විහිදලා තියෙනවා. චුම්බකයේ වටා චුම්බක ක්ෂේත්‍රය තුළ චුම්බක බල රේඛාව විහිදලා තියෙනවා. බල රේඛා. චුම්බක බල රේඛා. ඒකට අපි කියනවා චුම්බක බල රේඛා කියලා කියනවා. චුම්බක ශ්‍රාව රේඛා කියලා කියනවා. චුම්බක බල රේඛා කියලා කියනවා චුම්බක ශ්‍රාව රේඛා කියලා කියනවා. මෙන් එක බල රේඛාවක් අඳින්නම් මෙහෙම පුතා. වෙන පාටක් එදා ගන්නම්. මෙන්න චුම්බකයේ උත්තර ධ්‍රවයෙන් පටන් අරගෙන දක්ෂිණ ධ්‍රවය දක්වා විහිදෙන එක බල රේඛාවක්. මෙන්න චුම්බකයක උත්තර ධ්‍රවයෙන් පටන් අරන් මෙන්න දක්ෂිණ ධ්‍රවය දක්වා විහිදෙන බල රේඛාවක්. පුතා උත්තර ධ්‍රවයෙන් පටන් ගන්නවා කියලා කියන්නේ අර එන්නලින් එළියට ඉන්ස දානවා. මෙන්න මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා දක්ෂිණ ධ්‍රවයෙන් ඇතුළට එනවා. ඔය තියෙන එක චුම්බක බල රේඛාව. චුම්බක බල රේඛා. චුම්බක බල රේඛා. නැත්තම් තව කියන චුම්බක ශ්‍රාව රේඛා. මෙන්න තව චුම්බක බල රේඛාවක් ඒ උත්තර ධ්‍රවයෙන් පටන් ගන්න ඕන රෝම දාගෙන ගිහිල්ලා ඕම ගිහිල්ලාම ගිහිල්ලා ඕන දක්ෂිණ ධ්‍රවයෙන් ඇතුළට. චුම්බක බල රේඛා. මෙන්න තව චුම්බක බල රේඛාවක් උත්තර ධ්‍රවයෙන් පටන් ගන්න මෙන්න දක්ෂිණ ධ්‍රවයෙන් ඇතුළට එනවා. උත්තර ධ්‍රවයෙන් එළියට එනවා දක්ෂිණ ධ්‍රවයෙන් ඇතුළට යනවා මෙන්න තව චුම්බක බල රේඛාවක් චුම්බක බල රේඛාවක් මෙන්න උත්තර ධ්‍රවයෙන් එළියට යනවා දක්ෂිණ ධ්‍රවයෙන් ඇතුළට එනවා මෙන්න තව චුම්බක බල රේඛාවක් ඒකත් මෙන්න උත්තර ධ්‍රවයෙන් එළියට ගිහලා දක්ෂිණ ධ්‍රවයෙන් ඇතුළට යනවා මෙන්න තව චුම්බක බල රේඛාවක් උත්තර ධ්‍රවයෙන් එළියට ගිහිල්ලා දක්ෂිණ ධ්‍රවයෙන් ඇතුළට එනවා ඊහිස් පේනවද පුතා ඊහිස් සාධිසෙන් මන් දාන්නේ උත්තර ධ්‍රවයෙන් එළියට යන විදිහට කොහොමයි ඊට දක්ෂිණ ධ්‍රවයෙන් ඇතුළට යන්නේ කියලා. දැන් තව එක බල රේඛාවක් අඳිනු අර සීමාව ඇතුළේ විතරනේ බල රේඛා අඳින්න පුළුවන්. ඕන තව බල රේඛාවක් ඇඳලා එකත් උත්තර ධ්‍රවයෙන් ඊට ආවා දක්ෂිණ ධ්‍රවයෙන් ඇතුළට යනවා. උත්තර ධ්‍රවයෙන් ඊට ආවා දක්ෂිණ ධ්‍රවයෙන් ඇතුළට යනවා. හරි. එතන මේ හැම බල රේඛාවක්ම පටන් ගන්න. පටන් ගන්න ඊළියට යන්නේ උත්තර ධ්‍රවයෙන්. පටන් ගන්න ආරම්භයෙන් උත්තර ධ්‍රවයෙන්. අවසන් වෙන්නේ දක්ෂිණ ධ්‍රවය. මේවට අපි කියනවා පුතලකේ තුරසර් මේ අපි ගාව තියෙන මෙන්න මේ දණ්ඩ චුම්බකයේ මෙහෙම චුම්බක බල රේඛා තියෙනවද? ඔයගේ උත්තර ධ්‍රවයෙන් ආරම්භ වෙලා දක්ෂිණත් දැන් කො උත්තර ධ්‍රවය එන්නේ. මෙන්න උත්තර ධ්‍රවයේ එන්නවලින් මෙහෙම ආරම්භ වෙලා මේ දක්ෂිණ ධ්‍රවයට යනකොට බල රේඛා තියෙනවද? ඔව් තියෙනවා. හැබැයි මේක පේන්නේ නැහැ. දෘශ්‍යමාන වෙන්නේ නැහැ, පේන්නේ නැහැ. හැබැයි අපි ප්‍රැක්ටිකල් එකක් දිනවා අපි ඉස්සරහට. ඒ ප්‍රැක්ටිකල් එක මගින් අපි ඇත්තටම මේ හොයා ගන්නවා මේ චුම්බක බල රේඛා කොහොමද පිහිටන්නේ කියලා හොයා ගන්න. දැම්ම පුතාල දැනගන්න මෙහෙම චුම්බක බල රේඛා තියෙනවා කියලා අපිට ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. යකඩ කුඩු අරගෙන ප්‍රැක්ටිකල් එකක් කරන් තියෙනවා. ඒ ප්‍රැක්ටිකල් එක අවසානයේ අර චුම්බක බල රේඛා ටිකත් හොඳට නිරූපණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ චුම්බකයක් වටා තියෙන චුම්බක බල රේඛා පේන්නේ නැහැ. දෘශ්‍යමාන වෙන්නේ නැහැ. පේන්නේ නැහැ. එතකොට මෙන්න චුම්බකයේ චුම්බක බලය ක්‍රියාත්මක වන සීමා සහිත ප්‍රදේශය. ඒ සීමා සහිත ප්‍රදේශයට අපි කියන්නේ චුම්බක ක්ෂේත්‍රය. චුම්බක ක්ෂේත්‍රය. චුම්බක ක්ෂේත්‍රය තුළ පවතින චුම්බක බල රේඛා. එතන මේවට කියන්නේ චුම්බක බල රේඛා. මේවට කියන්නේ චුම්බක බල රේඛා. චුම්බක බල රේඛා. එතන චුම්බක බල රේඛා කියලා කියන්නේ එක නමක්. මේකට තව නමක් කියනවා චුම්බක ශ්‍රාව රේඛා. සමහර පොත්වල තියෙන බං චුම්බක ශ්‍රාව රේඛා මොන නමින් කිව්වත් එකම දේ කියේ චුම්බක ශ්‍රාව රේඛා. චුම්බක ශ්‍රාව රේඛා.
එතකොට මේ සෑම චුම්බක බල රේඛාවක්ම නැත්නම් කියන සෑම චුම්බක ශ්‍රාව රේඛාවක්ම උත්තර ධ්‍රුවයෙන් තමයි ආරම්භ වෙන්නේ. උත්තර ධ්‍රුවයෙන් ආරම්භ වෙලා කවුම දාගෙන යන්නේ දක්ෂිණ ධ්‍රුවයට යන්නේ. දක්ෂිණ ධ්‍රුවයෙන් ඇතුළට යන්නේ. ඒක නිසාම අපි කියනවා ඒ නිසාම අපි කියනවා මේ චුම්බක ශේෂ්ත්‍රයක මොකද චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන බල රේඛා උත්තර ධ්‍රුවයෙන් ආරම්භ වෙලා එළියට ගිහිල්ලා දක්ෂිණ ධ්‍රුවයෙන් ඇතුළට ඇවිල්ලා අවසන් වෙනවා. ඒ නිසා අපි කියනවා චුම්බක ශේෂ්ත්‍රයේ මැග්නටික් ෆීල්ඩ් එකක චුම්බක ශේෂ්ත්‍රයක මැග්නටික් ෆීල්ඩ් එකක් චුම්බක ශේෂ්ත්‍රයක චුම්බක බල රේඛා උත්තර ධ්‍රුවයෙන් ආරම්භ වෙලා දක්ෂිණ ධ්‍රුවයෙන් අවසන් වෙන නිසා කියනවා චුම්බක ශේෂ්ත්‍රයක දිශා වෙන්නේ කැපිටල් N සිට කැපිටල් S දක්වා කියලා කියනවා. චුම්බක ශේෂ්ත්‍රයේ දිශා වෙන්නේ කැපිටල් N සිට කැපිටල් S දක්වා කියලා කියනවා. චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව කැපිටල් N සිට කැපිටල් S දක්වා කියලා කියනවා. එනිසා අපි කියනවා චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව වෙන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව මේ මැග්නටික් ෆීල්ඩ් එකේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව වෙන්නේ මොකද්ද කැපිටල් N සිට කැපිටල් S දක්වා කැපිටල් N සිට කැපිටල් S දක්වා තමයි දිශාව. උත්තර ධ්‍රුවයේ සිට දක්ෂිණ ධ්‍රුවයේ දක්වා තමයි දිශාව. හරි උත්තර ධ්‍රුවයේ සිට දක්ෂිණ ධ්‍රුවයේ දක්වා තමයි දිශාව. පැහැදිලිද? එතකොට පුතාට දැන් තේරෙනවා කියලා යකඩනේ ඇයි ආකර්ෂණය නොවුනේ කියලා. මෙන්න යකඩනේ චුම්බක ද්‍රව්‍යයක් උනත් ආකර්ෂණය වෙන්නේ චුම්බක බල රේඛාවට නතු වෙන්නේ නැහැ. හැබැයි යකඩනේ මේ සීමාන් ඇතුළට පැනපු ගමන් යකඩනේ මේ සීමාන් ඇතුළට පැනපු ගමන් මොකද වෙන්නේ? චුම්බක බල රේඛාවට නතු වෙනවා. චුම්බක බල රේඛාවට නතු වෙනවා කියලා කියන්නේ ආකර්ෂණ බලය එදිලා මොකද වෙන්නේ? චුම්බකේ පැත්තට ඇදිලෙනවා. නිසා මතක තියාගන්න චුම්බකයක් වටා චුම්බක බලයේ ක්‍රියාත්මක වෙන සීමා සහිත ප්‍රදේශයක් තුළ පමණයි ඒ සීමා සහිත ප්‍රදේශවල තමයි කියන්නේ චුම්බක ශේෂ්ත්‍රය කියලා. ඒතර චුම්බක ශේෂ්ත්‍රයේ තුලට චුම්බක ද්‍රව්‍යයක් ආවොත් ආකර්ෂණය කරගන්නවා. හැබැයි ශේෂ්ත්‍රයෙන් එළිය හිටියට ආකර්ෂණය කරගන්නේ නැහැ. එහෙනම් ඉතින් නේ එහෙනම් ඉතින් මේ මුළු විශ්වයටම එක චුම්බකයක් ඇති නේ. කොහොම අසීමිත ලෙස බලය පැතිරලා යනවා නම් මුළු විශ්වයටම එකම චුම්බකයක් ඇති. ඔක්කොම චුම්බක ද්‍රව්‍ය ටික ඇවිල්ලා ඒ චුම්බකයට ආකර්ෂණය වෙනවා. තේරුණා නේ? හරි. සචුනේ චුම්බක ප්‍රබල චුම්බක තියෙනවා, මධ්‍යස්ථ චුම්බක තියෙනවා, දුබල දුර්වල චුම්බක තියෙනවා, කුඩා චුම්බක තියෙනවා. ඒ වගේ අර චුක්නේ ඒ චුම්බකයේ වටා පතුරු චුම්බක ශේෂ්ත්‍රයේ ප්‍රබලත්වය වැඩි වෙන පුළුවන් අඩු වෙන පුළුවන්. ඒ අනුව අර ආකර්ෂණය කර ගැනීමේ හැකියාව වෙනස් වෙනවා. අපි කියන්නේ චුම්බක ප්‍රබලතාවයනේ චුම්බක බලය වෙනස් වෙනවා. හරි. ඉතින් මොන වෙයි ටිකක් තියෙනවා නෝට් එකේ. ඒ ටිකත් අපි ඉස්සර ක්ලියර් කරමු. ක්ලියර් කරගෙන ඊට පස්සේ අපි එකිනෙකට වෙනස් හැදෙන යුතු චුම්බක ගැන කතා කරන්නේ. හරි. යමු අපි නම් නෝට් එකේ පැත්තට. හරි බලන්න පුතාලා හරි බලන්න පුතේ මෙන්න මෙතන අපිට මැතුවේ බලන්න කියනවා මෙන්න මේ ඩොට් එකේ ඉඳන් බලාගෙන යමු. අටයි 39 නේද? අපිට තව විනාඩි 20යි තියෙන්නේ. කියනවා චුම්බකයක
චුම්බක ගුණය වැඩි වශයෙන් රඳා පවතින ප්‍රදේශ මොකද චුම්බකයක චුම්බක ගුණය වැඩි වශයෙන් රඳා පවතින ප්‍රදේශ අන්න හයිලයිට් කරලා පුතේ චුම්බක ද්‍රව ලෙස හැඳින්වේ හරි චුම්බකයක චුම්බක ගුණය වැඩි වශයෙන් රඳා පවතින ප්‍රදේශ චුම්බක ද්‍රව ලෙස හැඳින්වේ ඊළඟ වාක්‍ය මෙම චුම්බක ද්‍රව සාමාන්‍යයෙන් පිහිටනුයේ අන්න හයිලයිට් කරන චුම්බකයේ දෙකලවරයි චුම්බකයේ දෙකලවරයි චුම්බකයේ දෙකලවරයි අර්ධතර චුම්බකයේ දෙකලවරයි තව ඉස්සරහට යමු තව ඉස්සරහට යන් මෙන්න දණ්ඩ චුම්බකයක් දීලා තියෙන පුතේ නම් කළා තියෙන දණ්ඩ චුම්බකය කියලා මෙන්න උත්තර ද්‍රවය නෝත් පෝල් නෝත් වලින් එන්න අරගෙන මෙන්න කැපිටල් එල් ලෙස සංකේතවත් කරලා මේ පැත්තේ දක්ෂිණ ද්‍රවය සවුත් පෝල් ඒකෙන් එස් අරගෙන මෙන්න එස් කියලා සංකේතවත් කරලා හරි දක්ෂිණ ද්‍රවය සවුත් මෙහෙම කියනවා විද්‍යාගාරය තුල පවතින හරි විද්‍යාගාරය තුල පවතින බොහොමයක් චුම්බකවල කැපිටල් N සහ කැපිටල් S ලෙස ද්‍රව සඳහන් කර නොමැති අතර ඒ සඳහා සම්මත වර්ණ යොදා තිබේ. ඉතින් සම්මත වර්ණ යොදලා තියෙන නම් අමුතින් මහන් සිද්ධියක් නෑ අපිට හරි ලේසියි රතු පාට නම් උත්තර ද්‍රව්‍ය නිල් පාට නම් දක්ෂිණ ද්‍රව්‍ය කියලා අඳුර ගන්න පුළුවන්. ඒකයි කියන්නේ. කැපිටල් N සහ කැපිටල් S ලෙස ද්‍රව සඳහන් කර නොමැති අතර ඒ සඳහා සම්මත වර්ණ යොදා තිබේ. ඒ වර්ණයන් ගැන කියලා මෙන්න උත්තර ද්‍රව්‍යයේ කැපිටල් N සඳහා රතු හයිලයිට් කරන්න දක්ෂිණ ද්‍රව්‍ය කැපිටල් S සඳහා නෙයි. දක්ෂිණ ද්‍රව්‍ය කැපිටල් S සඳහා නෙයි. හරි. එහා පැත්තට යමු. පිටු අංක 2. බලන්න පුතේ. මෙන්න අර බෝඩ් එකේ අඳපු රූප සටහන. මේ බලන්න පුතා දණ්ඩ චුම්බකයේ තියෙන මේ කෙළවර කැපිටල් N. කැපිටල් N. उत्तर ध्रवय मे के कैपिटल एन उत्तर ध्रवय नॉर्थ पोल इतोट मे के दक्षिण ध्रवय कैपिटल एस अन्न वे तीन दुता मित्र हदाग नॉर्थ ने मे मित्र कदता मित्र साउथ कि हदाग साउथ पोल दक्षिण ध्रव्य इतना नॉर्थ की ना वे कपल दाल हेमदर एक पैन लिया गए इतना साउथ पोल साउथ पोल इतकोट मे बड़ा अरे चुंबके वटा चुंबक बल क्रियात्मक सीमा सहित प्रदेश अने चुंबके वटा चुंबक बल क्रियात्मक सीमा सहित प्रदेश චුම්බක ශේෂ්ත්‍රයේ චුම්බකයේ වටා චුම්බක බලයේ ක්‍රියාත්මක වන ප්‍රදේශයට කියනවා චුම්බක ශේෂ්ත්‍රය මැග්නටික් ෆීල්ඩ් හරි එතකොට මෙන්න මේ චුම්බක ශේෂ්ත්‍රය තුල චුම්බක බල රේඛා හෙවත් චුම්බක ශ්‍රාව රේඛා තමයි මේ තියෙන්නේ ඒ සෑම චුම්බක බල රේඛාවක්ම सैम चुंबक श्रावरे बलन कुते उत्तरद्रेन आरंभेला उत्तरद्रेन आरंभेला बहुम गीला दक्षिण द्रेन अवसान दक्षिण द्रेन अतिरटे उत्तरद्रेन एलियटे नो उत्तरद्रेन एलियटे मे बल दक्षिण द्रेन अतिरटे हर यम पहाल उड वाक क्यूवेन है කුඩවාක කියාඥං චුම්බක බලය ක්‍රියා කරන ප්‍රදේශය අන්න හයිලයිට් කරපුදී චුම්බක ශේෂ්ත්‍රය හරි චුම්බක බලය ක්‍රියා කරන ප්‍රදේශය
චුම්භක ශේෂ්ත්‍රයේ ලෙස හැඳින්වෙන අතර කියනවා චුම්භක ශේෂ්ත්‍රයක් තුළ චුම්භක බලය ක්‍රියා කරන රේඛා ආයමත් හයිලයිට් කරන්න චුම්භක බල රේඛා හිවත් චුම්භක ශ්‍රාව රේඛා ලෙස හැඳින්වේ. හරි මේ මුල් ටිකත් හයිලයිට් කරන්න පුතේ. මෙන්න මේ මුල් ටික චුම්භකයක චුම්භක බලය ක්‍රියා කරන ප්‍රදේශය චුම්භක ශේෂ්ත්‍රය කියන්නේ. හරි එතන චුම්භක ශේෂ්ත්‍රයේ අත්දැකීමනේ තියෙන්නේ නේද? චුම්භකයක චුම්භක බලය ක්‍රියා කරන ප්‍රදේශයේ චුම්භක ශේෂ්ත්‍රය එච්චර ලෙස හැඳින්වෙන අතර ඉතින් පස්සේ තයිලට් කරන්න චුම්භක ශේෂ්ත්‍රයක් තුළ චුම්භක බලය ක්‍රියා කරන රේඛා චුම්භක බල රේඛා හෙවත් චුම්භක ශ්‍රාව රේඛා ලෙස හැඳින්වේ. හරි මට මේ පාඩමට හොඳ වීඩියෝ එකක් පෙන්වන්න තිබුණා, මට ඒක අමතක වුණා. අර පෙන්වුවද මේ පන්තියේ චුම්භක අර චුම්භක මගින් අර මැජික් වගේ කරන ඒවා පෙන්වුවද මේ පන්ති? පෙන්වුවද? වීඩියෝස් දෙකක් පෙන්වුවේ නැද්ද? පෙන්වුවා වගේ මට මතකයි. අර සිදුරක් තුලින් යකඩ බෝල වැටෙනකොට හිමීට වැටෙන මට මතකයි පෙන්වුවා වගේ. පෙන්වුවද? පෙන්වුනේ අර මැජික් වගේ අර වැලි මත යකඩ බෝල මෙහෙම කරකැවි කැවි යන අර පෙන් එකක් තියෙන එක කරකැවුණා. මතකද අර උඩ චුම්බකයක් අර අවකාශය තුල පාවෙනවා වගේ යකඩ පෘෂ්ඨයක් පාවෙනවා වගේ එහෙම බැලුව නේද එකක් නැද්ද? බැලුවේ නැද්ද? හරි පොඩ්ඩක් කියලා මේ ටික හයිලයිට් කරලා යන්නකෝ. මේ ටික හයිලයිට් කරගෙන යන්නකෝ. හරි බලමු බලමු මේ ටික හයිලයිට් කරගෙන යන්නකෝ ඉස්සෙල්. ඒක මුලින්ම පේනවා නම් චුම්බක වලට තවත් ආස වෙයි. හරි යමු අපි පොඩ්ඩක් යන්ටි උටේට මේ අර වාක්‍යෙට ඉවර කරන් කියපු ටික. හරි බලන් පුතේ මෙතනින් පහළ මෙන්න කියනවා මොකද්ද මේ කියන වාක්‍ය පුතා බලන්න. චුම්භක ශ්‍රාව රේඛා හද චුම්භක ශ්‍රාව රේඛා නැත්නම් කියන චුම්භක බල රේඛා. හරි චුම්භක ශ්‍රාව රේඛා නැත්නම් කියන චුම්භක බල රේඛා. චුම්භක ශ්‍රාව රේඛා නැත්නම් කියන චුම්භක බල රේඛා චුම්භකයෙහි උත්තර ද්‍රවයෙන් ආරම්භ වී උත්තර ද්‍රවයෙන් ආරම්භ වී දක්ෂිණ ද්‍රවය දක්වා ගමන් කරන අන්න එක හයිලයිට් කරා. චුම්භකයෙහි ඒක හයිලයිට් කරන්න පුතාලා වැදගත්. චුම්භකයෙහි උත්තර ද්‍රවයෙන් චුම්භක ශ්‍රාව රේඛා මුලින්ම හයිලයිට් කරමු. චුම්භක ශ්‍රාව රේඛාව චුම්භක බල රේඛා චුම්භකයෙහි උත්තර ද්‍රවයෙන් ආරම්භ වී දක්ෂිණ ද්‍රවය දක්වා ගමන් කරන එම නිසා චුම්භකයක අන්න ආයම හයිලයිට් කරන්න චුම්භක ශේෂ්ත්‍රයේ දිශාව චුම්භක ශේෂ්ත්‍රයේ දිශාව වනුයේ උත්තර ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවයේ දිසට. හරි එම නිසා චුම්භකයක චුම්භක ශේෂ්ත්‍රයේ දිශාව වනුයේ උත්තර ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවයේ දිසට. හරි අපි යන් අර වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ. දැන් ඊළඟට තියෙන්නේ මෙන්න මේ චුම්භක ද්‍රව ගැන කතා කරලා චුම්භක වර්ග ටික අඳුනලා දෙන්න තියෙන්නේ. කොහොමද මේ දක්වා උගන්වපු ටික තේරුම් දරුවෝ අත උස්සන්. මේ දක්වා ඕකේද කියලා දීපු ටික පැහැදිලිද? අත උස්සන්. ෂුවර්ද? හරි පැහැදිලිනේ චුම්භකයක විස්තර ටික. හරි අපි යන් අර වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ. වීඩියෝ එක බලාගෙන ඉන්න. පොඩ්ඩක් ඉන්න පුතාලා.
මට කියන්න මේක ෂෙයා වුණාද කියලා අපේ දරුවෝ? චැට් බොක්ස් එකට යන මට ෂෙයා වුණා නම් නාම සරස් ෂෙයා කරනවා. පුතාලා ෂෙයා වුණාද? චැට් බොක්ස් එකට යවන්න. ඕකේද? හරිද? හැමෝටම ෂෙයා වුණාද? ප්ලේ කරන්නද? හරිද? පුතාලා බලනකොට චුම්බක වලින් කරන්න පුළුවන් දේවල් අද චුම්බක ශේෂ්ත්‍රය මගින් ඒ චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන චුම්බක බලරේඛා මගින් කරන්න පුළුවන් දේවල් බලමු. හරි. මේක මම වීඩියෝ එකේ මුලටම ගන්නවා. ඊට පස්සේ අපි යන් මෙන්න මේ ග්‍රැෆික් පුතාලා මේ අකුණු ගහනවා එපාට ඇහෙනව ඇති හරි මෙතනින් පුතා ලයිව් ක්ලාස් එක නවත්තන්න මේක රෙකෝඩින් එක දාන්න පැහැදිලිද මෙතනින් ලයිව් ක්ලාස් එක නවත්තන අපිට හොඳටම වහිනවා ගලන්න වහිනවා ඒක නිසා ලයිව් ක්ලාස් එක මෙතනින් නවත්තනවා පුතාට රෙකෝඩින් එක දානවා හරි නේද පුතේ රෙකෝඩින් එක බලන්න පාසල් නිවාඩුවක් ඉස්සරහට දෙන ඉදිරි සතියේම නිවාඩු එදෙයි ඔය විදිහට වෙබ් අඩවියට ගිහිල්ලා පන්ති අටතේ තියෙන මේ පාඩමේ සියලුම රෙකෝඩින්ස් බලන්න හරි ටෙලිග්‍රෑම් channel එකකට දානවා ටෙලිග්‍රෑම් channel එකකට log ගිලා බලන්න හරි නේද පුතේ හරි එහෙනම් හැමෝටම බුදු සරණයි දේවි පිටයි මම meeting එක end කරනවා පුතා හොඳයි හරි හරි බුදු සරණයි හැමෝටම පරිස්සමෙන් ඉන්න